හරි, ආයුබෝවන්. එහෙනම් සුභ සන්ධ්‍යාවක් හැමෝටම. අද අයිබෝන් අපි පස්වෙනි කවිය දක්වා පාඩම් අරගත්තා. එතකොට කවි පහම දීපු අය ඉන්නවා. සිතාර කවි පහම දීලා තියෙනවා. එතකොට සේසන්දි දීලා තියෙනවා. වෝෂධි කවි පහම දීලා තියෙනවා. ලස්සිනි කවි පහම දීලා තියෙනවා. ඒ වගේම නිංශි රංසන කවි පහම දීලා තියෙනවා. රසදි කවි පහම දීලා තියෙනවා. ඒ නම් සඳහන් කළාය පමණයි පන්ති 20 ගාණක් හිටියට දිගටම කවි ටික පාඩම් දිනේ වැඩි කරලා තියෙන නිසා ඒ අනිත් අයත් පන්තිර සම්බන්ධ නොවන අයගේ වගකීමේ ප්‍රශ්නයක් තියෙනවා. මට දැන් සිංහල පන්තියේ අපේ එක සාර්ථකත්වයක් තමයි මේ ඉදිරියදා පාඩම් කරන වැඩ. සමහර අප පන්ති පටන් ගන්න 6ටනේ. මේ 6ට පටන් ගන්න පන්තිය 5:45ට පටන්ගෙන මේ උත්සාහ කරන්න ඕගොල්ලොන්ගේ පාඩම් කරන්න දේවල් පාඩම් කරන්න දීලා ඒ පාඩම් කරපු දේවල් හරියට කරනවද කියලා බලන එකනේ කරන්නේ. එතකොට අපි දන්නවා පන්ති ඉන්නව නම් අනිවාර්යෙන් කැම්බි කොන්නෙලා තියෙනවනේ. ඒ වගේ කාරණාත් එක්ක අපි මේ වැඩේ සාර්ථකද. මොකද ඔන්ලයින් එක අර ෆිසිකල් ක්ලාස් එකක් වගේ නෙවෙයි. එතකොට අපි උත්සාහ මම මේ මගේ මේ උත්සාහය සාර්ථක කරගන්න. මේක කොහොමද අපි ඒක සාර්ථක කරගන්නේ? එතකොට සාර්ථක කරගන්න අවශ්‍ය කරන යම් යම් වැඩ මම කරනවා පන්ති ඇතුළේ. එතකොට සමහර වෙලාවට පාඩම් කරන් ඉන්න කියලා ලියවන අවස්ථා තියෙන නිබන්ධනයේ ප්‍රශ්න උත්තර මේ වගේ විවිධ දේවල් අපි අනුගමනය කරනවා. ඉතින් ඔන්ලයින් පන්තියට සම්බන්ධ නොවේ, يعني ඔන්ලයින් සම්බන්ධ නොවේ රෙකෝඩින් වලින් විතරක් පන්තිය කරගන්න අයට ඇත්තටම ප්‍රශ්නයක් නැතුවම නෙවෙයි. මම ඒක AI වැඩ කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. ගෙදර වැඩි හිටිය බලලා ඉවරලා මේ වැඩේ හරියට කරලාද කියලා බලනවා නම් ඒක මට ගැටලුවක් නෑ. එතකොට වැඩේ කෙරෙනවානේ. කියන ඉදිරියදා කරන්න තියෙන පාඩම් කරගන්න තියෙන කවි දෙක හරි පාඩම් කරලා ඒ ටික පිළිවෙලට කරගෙන යන අයට ගැටලුවක් නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නොකරනවා නම් මගේ පෞද්ගලික විශ්වාසය මේ පන්ති රෙකෝඩින් බලලා විතරක් අපි අපේක්ෂිත ඉලක්කයට යන්න බෑ. ගැටලු තියෙන්න පුළුවන් නේද? ගැටලු තියෙන්න පුළුවන් මොන කෙනෙකුට වෙන පන්තියක් තියෙන්න පුළුවන්. වෙනත් වෙනත් සමාජ ක්‍රීඩා වලටනේ මොන හරි හිම කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ගැටලු තියෙනවා තමයි. එහෙම වුණොත් ඉතින් කරන්නම දෙයක් නැති අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් සහභාගී වෙන්න පුළුවන්කම තිබිලා මෙහෙම නේ පුතා. දැන් සමහරලාට දැන් පන්තිය පටන් ගන්නේ 5:45ටනේ. අපි 5:45 කවි අරගෙන පාඩම් කරන දින පාඩම් කරනවා. ඊළඟ අපි 6 ඉඳලා 7 හමාරකම් පන්තිය කරනවානේ. කාට හරි ඒ වෙලාවට 7 හමාර වෙද්දී එන්න පුළුවන් නම් අගේ අවසාන මොහොතේ හරි එන්න. 7යි 7 හමාරට පන්තිය කරනවා. 4 හමාර 7 හමාර වෙනකොට පන්තියට සම්බන්ධ වුණොත් අවසාන මොහොතේට සම්බන්ධ වෙලා පාඩම් දෙන්න කිටි හරි පාඩම් කරලා දෙනවා නම් මං කියන්නේ ඒ අයට මං හිතනවා මේ පන්තිය වඩාත් ඵලදායී වෙයි. පන්තිය ඵලදායී වෙන එක හේතුවක් තමයි මේ පාඩම් කරන දේවල් මේ කරන අභ්‍යාස. නැත්තම් මේක මට රෙකෝඩින් විතරක් කරලා ලින්ක් එක ඔයගොල්ලන්ට දාන්න හැකියි. ඔන්න Zoom link එක මෙන්න රෙකෝඩින් එක අද දවසේ පන්තිය කියලා එහෙම බලා ගන්න. එහෙමත් කරන්න පුළුවන්. නමුත් එහෙම නොකර මම මේ ක්‍රියාවලිය අනුගමනය කරන්නේ අපි මේ වැඩේ සාර්ථක කරගන්න ඕන නිසා. ඔන්ලයින් පන්තියක් ටිකක් ෆිසිකල් තරම් සමීප කරගන්න අමාරුයි. ඉතින් මගේ උත්සාහය මේ සමීප කරගන්න එක. ඔයගොල්ලෝ අපි සමීප කරගන්න කේ සමීප කිරීමත් එක්ක තමයි වැඩේ කෙරෙන්නේ. එතකොට ඒකෙදි කැම්ප් පන්තියේ උඩ වීඩියෝ ඔන් කරගන්න එක, කවි ටික වීඩියෝ ඔන් කරගෙන කවි පාඩම් දෙන එක මේ ආදී වැඩ අපි කරනවා මේකෙදි. ඒ කිරීම තමයි මේ පන්තියේ සාර්ථකත්වයේ එක හේතුවක් බවට පත් වෙන්නේ. ඔක ඉතින් කවුරුත් ඔක තේරුම් ගන්න ඕන. රෙකෝඩින් බලලා වැඩි හිටියොත්, රෙකෝඩින් වලින් පන්තිය කරන වැඩි හිටියොත් මතක තියා ගන්න ඕන, බලා ගන්නට ඕන. 6ට කාලක් ඉදින් පන්තියට සම්බන්ධ වෙන්න බැරි නම් පන්ති අවසාන මොහොත තියෙනුනේ 7:25ට විතර පන්තියට ලොග් වෙනවා. 7:25ට විතර පන්තියට ලොග් වුණාම මම මේ අය අරගෙන ඉවරලා එයාගෙන් පාඩම් ගන්න තියෙන ටික ටික කරගත්තාම ඒක රෙකෝඩින් එකෙන් ඉතුරු ටික කරගත්තා ප්‍රශ්නයක් නෑ. ඉතින් වැඩේ සාර්ථක කරගන්න නම් ඔන්න මම තව ක්‍රමයක් කිව්වා. ඒ ක්‍රමෙත් තුනක් මට තව විනාඩි 10ක් 15ක් කැප කරන්නත් පුළුවන්. ඒ ප්‍රශ්නකුත් නෑ. කරනව නම් වැඩේ කරනව විදිහට කරනවා. නැත්තම් ඉතින් අතහැරලා දානවා. හිම්බ කරන්න බෑනේ. වැඩේ කරනව හරියට කරන්න ඕන. නිකන් ආයක නිකන් මේ ඔයගොල්ලන්ට ඕනනම් කරන්න මට ඕන දේ මං කරන්න එහෙම එකක් නෑ. මං එහෙම කරන්න කැමති නෑ. මම කැමති මේක හරියට පිළිවෙලට කරන්න. ඒ පිළිවෙලේ එකංගයක් තමයි මම මේ දැන් කිව්වේ. ඉතින් ඔබ හරියට කියන්නේ නැත්තම් මොකද අවසාන වශයෙන් කොහෙද කාගෙත් සිංහල පන්ති මොකක් සිංහල පන්ති කියන එකත් ගැන අවධානය යොමු වෙනවනේ. ඒකට උත්තරයක් මම හදාගෙන තියෙනවා. මම මේ වැටික් කරනවා ඔන්ලයින් ආපු අයට සහ කාටවත් මට චෝදනා කරන්නත් බෑ ඔන්ලයින් ඉන්නේ නැතුව ලකුණු අඩු වුණාට. මොකද ඔන්ලයින් ආපු හැම කෙනෙකුටම අඛණ්ඩව පන්ති ඉන්න අයට වගකීම මං ගාව තියෙනවා. ඒකට සාක්ෂි මං ගාව තියෙනවා නේද? උගුලොන්ගේ ගිය අවුරුද්දේ සටහන් පවා මං තියෙනවා. ගිය අවුරුද්දේ අවසාන මොහොතේ මම පන්ති පටන් ගත්ත වෙලාව ඉඳලා අද වෙනකම් පන්තියේ හැම කෙනෙක්ගේම නමට ඉදිරියෙන් තියෙන සටහනක් මයි ගාව. කවුද කොච්චර කවි පාඩම් දීලාද, හෝම්වර්ක් කරලාද, මේ ඔක්කොම සටහන් කරලා තියෙන්නේ. කාටවත් කියන්න බෑ අපි හැමදාම පන්තියට ආවා, කවි හැමදාම දුන්න, හෝම්වර්ක් කරා, ඒත් බලන්නකෝ සෑර් මේ ලකුණු අඩුයිනේ. ඉව්ව බෑ මාත් එක්ක. හරි, එහෙම කරන්න හම්බෙන්නේ නැහැ. මොකද හැම කෙනෙක්ගේම
හැමවාරෙත් යෞද්දිඳලම හැමවාරෙම නෝට් එකක් තියෙනවා කවි දුන්නේ කවුද නැත්ති කවුද මේක නිකන් රෙකෝඩින් පන්තියක් සහ තවත් එක ඔන්ලයින් පන්තියක් මම උත්සාහ කරන්නේ මේකේ ඔබ සමග සමීප වෙලා මේ වැඩේ හරියට කරන්න කරනවා නම් හරියට කරනවා නැත්නම් දමා ගහලා නිකන් ඉන්නවා තුන කාටවත් පවක් නෙමෙයි ඒ නිසා වැඩේ කරන ඕන විදිහට මම වැඩේ කරගෙන යන්නේ ප්‍රේම උත්සාහ කරනවා ඒක මේ ඔන්ලයින් පන්ති විතරක් නෙමෙයි මගේ ෆිසිකල් ක්ලාස් වලත් එහෙම තමයි වැඩේ කරනවා නම් එහෙමයි නැත්නම් ඉතින් පන්ති නෝවට කමක් නෑ ස්වභාවය තමයි මම වැඩ කරන්නේ පන්තියේ සාමාන්‍යයෙන් ෆිසිකල් ක්ලාස් එකේ උදේ පන්තිය පටන් ගන්න 8ට නම් 8 කාලෙ මම පන්තිය පටන් ගන්න සාමාන්‍යයෙන් මම 8 වෙනකොට පන්තියට යනවා කා ඔක්කොම පන්ති ළමයි ඉන්නන වාලින් නම් පන්තියෙන් එළියට යන්න කියනවා එළියට යන්න කියලා කලින් සති දුන්න වැඩ ටික කරලා නම් තමයි පන්තිය තුරට ගන්න නැත්තම් ඒ ඇයිට එළියෙන් එන වැඩ ටික කරලා තමයි පන්තියට එන්නේ පාඩම් කරලා නැත්තම් පාඩම් කරන් ඉන්න ඕනේ එතනට ඉතින් මම එහෙම වැඩ කරන කෙනෙක් එතකොට ඔන්ලයින් පන්තියේ කියලා මම ඒක ඉච්චර සම ඉච්චර දෙයක් කරගන්න බැරි වුණත් මම උපරිම උත්සාහ කරනවා මේ පන්ති වැඩ ටික සාර්ථක කරගන්න හරියට පිළිවිලක් ඇති වැඩ කරගෙන ඕන අද මම පන්තියට කොට ගිය සතිය කරේ මොනවද කියලා මම දැනගෙන තමයි පන්තියට එන්නේ ගුලුත් එහෙමයි ඔයගොල්ලෝ ඉදිරියදා ගෙදර වැඩ මම මේක හැමදාම කියලා තියෙන ඔයගොල්ලන්ට පාසලේ කරන වැඩ වෙන්න පුළුවන් ක්ලාස් එකේ කරන වැඩ වෙන්න පුළුවන් ඉදිරියදා නැවත මෙහි කරන්න නැමැති බලන්න එහෙම නැතුව මේ ඉගෙන ගන්න එක කරන්න බෑ හරිද ඒක වැදගත් කාරණාවක් හැමදාටම ඕක ප්‍රායෝගික පුහුණු කරගත්තොත් අපිට වැටික් කරගන්න පුළුවන් හොඳයි එහෙනම් අපි ගිය සතියේ කතා කරලා අවසන් කළා ව්‍යාකරණ මාතෘකාවක් ඒ තමයි උත්තමුත් වේදය උත්තමුත් වේදය සම්බන්ධ රීති අපි පහක් පමණ කතා කරා කතා කරලා ඒවයි උදාහරණත් කතා කරලා ගිය සතිය අපි තාම පිළිවෙලට ළමයි ටිකක් හිටින් නිසා අපි වැඩි පහසුණා හැමෝගෙම ප්‍රශ්නට උත්තර අහලා වැඩි හරියට ගොඩ දාගත්තා එහෙම දවස් ටිකක් හොඳයි වගේ ඉතින් සමහර ලාට මොකද හැමෝගෙම ප්‍රශ්නට උත්තර ටික අහලා වැඩි හරියට කරනවා දිහා බලන්න පුළුවන්කම තියෙන නිසා කොහොම නමුත් අපි මේ පාඩමේ අවසාන අභ්‍යාසයක් දුන්න මට සමහර ඒ වෙලාවෙම මේ අභ්‍යාසය කරලා ඉවල තිබ්බා නමුත් මට සමහර අය බලන්න බැරි වුණා මට කොහොම පොත් තියෙනවනම් මට පොඩ්ඩක් නෑ ඊට කලින් අපි අභ්‍යාසය පොඩ්ඩක් ගිහින් ඉතින් අපි ගිය සතියේ කතා කළේ 18 වෙනි පාඩමේ අවසානයේ තියෙන ලිඛිත අභ්‍යාසය ලියන්න කියලා තමයි ඔයගොල්ලන්ට මම දුන්නේ ඒක අපි ගත්තොත් මට පොඩ්ඩක් ඔයගොල්ලෝගේ පොත් පෙන්වන්නක පොඩ්ඩක් මේ අභ්‍යාසය කරපුවා පොඩ්ඩක් සටහන් කරගන්න 18 වෙනි පාඩමේ අවසාන අභ්‍යාසය ඖෂධි හරි ඖෂධි හරි හරිනේ සටහන දිනවනේ ඊළඟට අපි ඉන්න පුතා පොඩ්ඩ ලස්සිනි හරි ලස්සිනි ඊළඟට සෙසඳි හරි රන්සල් හරි සිතාර හරි තේනුජ හරි ඊළඟට නිම්ෂි හරි පුතා ඊළඟට නිතුම් හරිතේ නිතුම් කවි දීලා නැහැ නේ පුතා එක දවසක්වත් එනතුම් කවි පාඩම් කරේ නැද්ද නිතුම් කවි පාඩම් කරේ නැද්ද නිතුම් නෑ ඔබ දැන් ඉතින් මට කිසිකට කතා කරන්න ඕම ගියොත් නම් කවි පාඩම් කරගෙන යනවා හරිද? හරි. ඊට අමතරව අභ්‍යාස කරපුවා නේද? 4 2 6 2 8. ඉතින් ඊට පස්සේ පිරිසිදු කරලා තියෙන වීඩියෝ එක බලලා නැද්ද? මම දැන් අවසිත
සිත ලියු වෙලාද? ඔසිත වීඩියෝ එක බලවද පුතා ඔසිත ඔයා ගිය සතියේ? ආ ගිය සතියේ වීඩියෝ එක බලවද? නෑ සර් බලන්නේ නෑ. ඔව් දැන් පෙරහැර බලවද? පෙරහැර බලන්න යනකොට බැලුවද ගිහින්? පෙරහැර බැලුවා වගේ වීඩියෝ එකක් බලලා අභ්‍යාස ටිකක් කරා නම් තමයි වටින්නේ. 18 19 පාඩමෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් කියන එකකට හොඳද? උත්තරුත් වේදේ ප්‍රශ්නයක් තියෙනවා පේපර් එකේ. එතකොට මේ ප්‍රශ්න එක ලකුණු උනත් ඒක වටිනවා. ලකුණු දෙකක් නේ බහුවර්ණනේ ලකුණු දෙකක්. එමන් ඔසිතගේ ආයෙත් මම බලනවා ඊළඟ දවසේ ඔසිත වැඩ කරලාද කියලා. එතන මේ අභ්‍යාසය කරලා තියෙනවා. හරිද? හරි. එතකොට කවුද මේ ඉඳුවර මොකෝ අද? ඔව් මොකෝ ප්‍රමාද? රෙකෝඩින් එක වෙනවා ගී සතිය. ගිය සතියේ රෙකෝඩින් එක බලන්න බොල අදද උක මතක් වුණේ? දැන් කවි පාඩම් කරලාද? නැහැ. ඒක තමයි, ඒක තමයි හයින් පස්සේ එන්නේ. ඒකට තමයි ගොඩක් කට්ටි හයින් පස්සේ එනකොට මම දන්න වැඩි තව ප්‍රශ්න. දිනුගි මොකද දිනුගි කවි පාඩම්ද? දිනුගිට දිනුගි පාඩම් දීලම නැහැ. හොඳේ සටහන් වෙලා තියෙනවා. තෙනුමි තේනුමිත් එහෙමයිනේ පාඩම් දීලා නැහැ. තරුක හරි අපි යම් පාඩමට. දැන් ওই නම් කිව්ව කට්ටි විශේෂ මතක තියාගන්න යාගේ වැඩ නැහැ මයිකාව. හරි. එතකොට අපි ගිය සතියේ මම කැමති කාට හරි කියන්න පළවෙනි අපි කතා කරා උක්තනුත් ભેදේ හඳුනා උක්තනුත් ભેදේ ඕනේ කියලාත් අපි ඉස්සෙල්ලම කතා කරානේ නේද? අපිට මොකටද ලස්සනේ උක්තනුත් ભેදේ කියන නාම පදයක උක්තනුත් ભેදේ අවශ්‍ය කළේ ඇයි අපිට හඳුන ගන්න? ඒ ලස්සනේ උක්තනුත් ભેදේ මොකටද අපිට ඕන කළේ? නිම්ෂි මොකටද උක්තනුත් ભેදේ ඕන? තෙනුජ මොකටද උක්තනුත් ભેදේ ඕන කරන්නේ? නාම පදයක දැනගෙන ඉන්න ඕනේ. මං කියන එක ඇහෙන්නේ නැහැ නේද කාටවත්? සර් හරියට ආඛ්‍යා දේවදන්නේ හරියට ආඛ්‍යා දේවදන්න උක්තනුත් ભેදේ නිවැරදි වාක්‍යයක් නිර්මාණය වීමට ඔන්න බලන්නකො ඉතින් අමතකලානේ වෝෂෙන්දිට මතකද ඇයි උත්තරුත් වේදී ඕන කියලා කිව්වේ අපි? දැන් හැම එකාටම අමතකයි ඇයි උත්තරුත් වේදී ඉගෙන ගත්තේ කියලා. ඉතින් අහවල් බම්බුවකට ඉගෙන ගත්තේ ඔක. දැන් බල වීඩියෝ එක බලපු එක නම් මතක ඇති සර්. හොඳ මතක් කිරීම. කොන්න ඉදුවර ඉදුවර මොකද කියන්නේ? ඉදුවර මාරු විදාන මොකද? ඉදුවරත් එක තරහද? මේ 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 කවුද අපේ ඔසිත නෑනේ නේ? ඔන්න ඉදුවරට අභියෝගයක්. ඉදුවර ගිහිල්ලාද කොහෙද යන්න කොහෙද? හරි අපි බලමු ඇයි උත්තරුත් වේදී ඕන කියන තැන ඉඳලා පොඩ්ඩක් අවධානය යොමු කරගමු. එතකොට අපිට උත්තරුත් මතක නැහැ සර්. හරි ඉදුවර මේ උත්තරුත් වේදී අපිට ඕන කලේ විශේෂයෙන්ම දැන් අපිට මේ ભેදයන් කීපයක් ඕන කරන වාක්‍යයක් නිවැරදිව ලියන්න. උත්තරුත් වේදී අපිට ඕන කරන්නේ වාක්‍යයක් නිවැරදිව ලියන්න තමයි. වාක්‍යයක් නිවැරදිව ලියන්න තමයි
උත්තලුත් බේරි ඕන කරන්න. එතකොට දැන් උත්තලුත් බේදයට අමතරව තව බේද තිබ්බනේ අපි. තාක් යද්දී ගලපනකොට බේදයන් කීපකින් ගැලපිය අපි. මතක ඇති උනොත්. වාක්‍යයක් නිවැරදිව ලියන්න වචන බේද අපිට වැදගත් වුණා. අනේක බේදයක් වචන බේදය. ඒක වචනද බහුවචනද කියන එක නාම පදයක ක්‍රියාපදයක බලපාන වාක්‍ය කෘත්‍ය සාක්‍ය ඇත්තේ ගලපන්නේ දුව. ඊළඟ අපිට අවශ්‍ය කළා පුරුෂ ભેදය. උත්තම පුරුෂ නම් උත්තම පුරුෂ නම් මධ්‍යම පුරුෂ නම් මධ්‍යම පුරුෂ නම් ප්‍රථම පුරුෂ නම් ප්‍රථම පුරුෂ නම්. මේක අපි කතා කරා පූර්ණ විස්තර සහිත. ඊළඟ අපිට අවශ්‍ය කළා ලිංග ભેදය. ලිංග ભેදය අපි මතකයි ඔයගොල්ලෝ ලිංග ભેදය කියන එක උත්තාක්‍ය ඇත්තේ ගැළපීමේදී බලපෑවේ අතීත කාලය සහ අනාගත කාලය කියලා නුනුන කාලයන් දෙකෙහි ඒක වචන ප්‍රථම පුරුෂ උක්තියක් ඉදෙන අවස්ථාවක පමණයි. ආඛ්‍යාතේ ලිංග ભેදවල ගලපන්න අවශ්‍ය වුණා. ඒ වගේම අපි ප්‍රාණවාචි අප්‍රාණවාචි ભેදය කියලාත් ભેදයක් අපි නාම පදයක හඳුනාගත්තා. ඒ ભેදයක් ක්‍රියාපද අවසාන ක්‍රියාවතේ ගලපද්දී අපිට අවශ්‍ය කරනවා. එතකොට අපි අවසාන වශයෙන් මේ 18 වෙනි පාඩමේ කතා කරේ උත්තරුත් ભેදය කියන ભેදය. උත්තරුත් ભેදය ඕන කළේ අපිට ඒත් වාක්‍යයක් නිවැරදිව ලියන්න තමයි. උත්තරුත් ભેදය කියන එක තිබුණේ නාම පදයක විතරයි. එහෙනම් උත්තරුත් ભેදය ඕන කරන්නේ ඇයි කියන එක අපි වාක්‍ය දෙකකින් ඉගෙන ගත්තා. කතුරුකාරක වාක්‍යකින් ඉගෙන ගත්තා, කර්මකාරක වාක්‍යයක් කරා ඉගෙන ගත්තා. ඒකදී අපි දැක්කා උත්තරුත් ભેදයේ විශේෂයෙන්ම යම් කිසි වාක්‍යක අවසාන ක්‍රියාවෙන් කියවෙන පදේ හෙවත් ඉස්මතු වන පදේ. නොත වැදගත්ම කාරණාව. යම් කිසි වාක්‍යක එක කතුරුකාරක වෙන්න පුළුවන්, කර්මකාරක වෙන්නත් පුළුවන්. යම් කිසි වාක්‍යක අවසාන ක්‍රියාවෙන් කියවෙන පදේ හෙවත් ඉස්මතු වන පදය අපි තියන්න ඕන මොන රූපයෙන්ද? උක්ත රූපයෙන් කියලා කිව්වා. එසේ අවසාන ක්‍රියාවෙන් ඉස්මතු නොවන, එසේ අවසාන ක්‍රියාවෙන් නොකියවෙන සෑම පදයක්ම අපි තැබිය යුතු වන්නේ අනුත්ත වේදයෙන් කියලා අපි කතා කරා. ඒ කියන්නේ වාක්‍යයක උක්ත පද තිබිය හැක්කේ එකයි. දෙකක් තුනක් තියෙන අවස්ථා නැතුව නෙවෙයි. සමහර දෙක තුන තියෙන අවස්ථා තියෙනවා. ඒකට අපි ඒකෙදී උක්ත දෙකක් නෙවෙයි. හරි දිනුගේ මේ උත්පද දෙකක් කියන අවස්ථා තියෙනවා. ඒ උත්පද දෙකක් කියලා කියන්නේ උත්තේ ගැනම කියන තව පදයක් ආවද? දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපිට කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නේ. දැන් මේකේ උත්පද දෙකක් තියෙනනේ නේද? උදාහරණයක් අපි ගත්තොත් අපි ශ්‍රී ලාංකික අපි ශ්‍රී ලාංකික යෝ අපි ශ්‍රී ලාංකික යෝ වේමු කියලා අපි ලියන එකනේ අවසාන ක්‍රියාවෙන් කියන්නේ අපි ගැනනේ. ඒ නිසා තමයි මේක උත්තර රූපෙන් තිබෙන්නේ. තව උක්තියක් තියෙන මේ ශ්‍රී ලාංකිකයෝ. එතකොට ඒක මේක මේ උක්තිය ගැන විශේෂ කර දක්වීමක්. කියන අපිව විශේෂ කර දක්වන්නේ මේක මේකින් කියවෙන්නේ මේ උක්තිය ගැනමයි. මෙහෙම අවස්ථාවක උක්ත දෙකක් තියෙන්න පුළුවන්. හැබැයි අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වන පදයේ ලෙස තිබෙන්න පුළුවන් වන්නේ එක පදයයි. මේ අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වෙන්නේ මෙයාම. එයා ගැන කියන තව උක්තියක් තිබුණා කමක් නෑ. බැයි එයාගෙන නොකිය වෙන කිසිම පදයක් උක්ත රූපයෙන් තියන්න බෑ. එහෙනම් උක්ත පදයක් කියලා කියන්නේ මොකක්ද කියලා අපි ඇහුවොත් අපිට තියෙනවා උත්තරයක්. යම් කිසි වාක්‍යක අවසාන ක්‍රියාවෙන් කියවෙන පදය අන්න උක්ත රූපයෙන් තියන උනා නෙවෙයි පද තමයි උක්ත පද ලෙස සඳහන්. මේක තමයි තවදුරටත් විස්තර කිරීම. එහෙනම් ඔයගොල්ලෝ වාක්‍යක උක්තමුත් මේ දෝණ කරන්නේ වාක්‍යයක් නිවැරදිව ලියන්න. ඒ කියන්නේ යම් කිසි වාක්‍යක අවසාන ක්‍රියාවෙන් කියවෙන පදය හැම වෙලාවෙම උක්ත රූපෙන් තියන්න ඕන. කර්තෘකාරක වාක්‍යයකට නම් අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ කර්තෘ ගැන. ඒ කියන්නේ එයා උක්ත රූපෙන් තියන්න ඕන. කර්මකාරක වාක්‍යයකට නම් කියවෙන්නේ කර්මය ගැන. එහෙනම් එයා උක්ත රූපෙන් තියෙන ඕන අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ කර්මකාරක වාක්‍යයේ කර්මය ගැන. සම මතක තියාගන්න ඒ හැරුණු කොටගෙන කර්තෘකාරක නම් උක්ත කර්තෘ පදේ හෝ කර්මකාරක වාක්‍යයකට නම් උක්ත කර්ම පදේ හෝ හැරුණු කොටගෙන වෙන කිසිම නාම පදයකට වාක්‍යක උක්ත රූපෙන් සිටීමේ හැකියාවක් නෑ. එක වැදගත් කාරණාවක් විතර මතක තියාගන්න. ඔන්න ඕකට තමයි අපි උක්ත අනුත්ත ભેදය කියන මෙන්න මේ ව්‍යාකරණය කරගත්තේ. ඔන්න ඕකට තමයි උක්ත අනුත්ත ભેදය කියන එක ඉගෙන ගත්තේ. ඉතින් ඕක මතක තියාගන්න ඕන ඇයි අපි උක්ත අනුත්ත ભેදය ඉගෙන ගත්තේ කියන කාරණාව ඇතුළු. හරිද? හරි. එහෙනම් අපි ගත්තොත් දැන් ගියසුත් අපි ඔක අවසන් කළා. ඒ අවසන් කරද්දී අපි අභ්‍යාස දෙකක් පාඩමේ අග තිබ්බා. අනේ අභ්‍යාස දෙකට අපි අවධානය යොමු කරා. ගොඩක් අය අභ්‍යාස කරලා තිබ්බා. ගොඩක් අය කියලා කිව්වට 8 දිනක් කරලා තිබ්බා. මම දන්නේ අනිත් අය කරාද නැද්ද කියලා. 8 දිනක් කරලා තිබ්බා. මේ සමහර අයට දැන් වීඩියෝ ඕෆ් වෙලා තියෙනවා. වෙන මොන හරි ගැටලුවක් නිසා නම් මම කියලා තියෙනවා වීඩියෝ ඕෆ් කරන්න හේතුව මෙසේජ් එකක් දාන්න ඕන නැතුව වීඩියෝ ඕෆ් කරන් ඉන්න බෑ පන්ති. ඒක හැමදාම කියන්න බෑනේ.
හැමදාම කියන්න බෑ. විශේෂ හේතුවක් නිසා නම් තමයි වීඩියෝ ඔෆ් කරගෙන ඉන්න පුළුවන්. එක ගෙදරින් දලු දිනු නැත්නම් ඔයගොල්ලෝ ඉන්න වෙලාවෙ දාන්න ඕන මෙසේජ් එකක්. මෙන්න මේ නිසා මම වීඩියෝ ඔෆ් කරා. දැන් සමහර දැන් දිනු මෙසේජ් එකක් දා තිබ්බා කවි පාඩම් දෙනවා අතහමාරින් පස්සේ සිග්නල් වල ගැටලු කරමි. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒක උඩ දාන්නවනේ මම. වගේ ඇයි කියන එක දැනුවත් මම දැනුවත් වෙන්න ඕන. ඔන්ලයින් නම් ඔන්ලයින් රෙකෝඩින් නම් රෙකෝඩින් දෙකක් බෑ. නේද? ඒක එහෙම වෙන්න එපාය. හරිද? දැන් ඔසිත 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 කොහෙ ගිහිල්ලා තේ බොන්න ගිහිල්ලාද? ඔසිත කොහමද? ඔසිත ඔසිත බලමු තව පොඩ්ඩක් නේ. හදිසි ගමනක් ගිහිල්ලත් දන්නේ නැහැ ඔසිත. හරි. එතකොට මේ අභ්‍යාස ටික කරන්නකෝ. මේක හරිම ලේසි අභ්‍යාසයක්. ඉතින් මම හිතන හැමෝම කරලා තියෙන්නේ පන්තිර සම්බන්ධ වෙච්චයි ගිය සතියේ. මේ කරුණු ටික කවුරු හරි ගෲප් එකකට දාන්න ගිය සතියේ කතා කරන නෝට් එක කවුරු හරි දාන්න මේ ගෲප් එකට ගිය සතියේ තිබුණේ තියාට ඒක සටහන් කරගන්න. ඔක ඒක දිහා බලලා අදහසක් ගන්න. සිංගල් වැඩ පිටුට දාන්න. උක්තනුත් වේදය තියෙන්නේ මේකේ. දැන් මේ වාක්‍යයක මෙන්න මේ පදේ විතරයි අවසාන ක්‍රියාවෙන් කියවෙන පදේ විතර තියෙන්න පුළුවන්. මේකේ අනුත්ත පදේ වෙන්නේ ගමයෝ කියන එක අනුත්ත පදේ තමයි. නිම්ෂි මොකද්ද? ගවයන් ගවයන් කියන එක. ඊළඟට දෙවෙනි එක තමයි දෙවෙනි එකේ හිස්තන උක්තනුත් වේදේ. පිඹුරන් කියන්නේ අනුත්ත පදේ. ඒකේ උක්ත පදේ මොකද්ද මේ සිතාරා? පිඹුරන් කියන එකේ උක්ත පදේ මොකද්ද? පිඹුරෝ පිඹුරෝ කියන එක. ඊළඟට ශිෂ්‍යාවක් කියන එකේ උක්ත පදේ ශිෂ්‍යාවක්. ඒකේ අනුත්ත පදේ මොකද්ද සේසන්දි? ශිෂ්‍යාවක් කියන එක අනුත්ත පදේ ශිෂ්‍යාවක. හොඳයි, ශිෂ්‍යාවක. එතකොට රසින්දු වට කියන කුරුල්ලන් කියන එකේ උක්ත පදය කුරුල්ලෝ. කුරුල්ලෝ. ඊළඟට මොෂදී කියන ලේකාවෝ කියන එකේ අනුත්ත පදය ලේකාවන්. ලේකාවන්. ඊළඟට රන්සන කියන දක්ෂයන් කියන එකේ උක්ත පදය දක්ෂයෝ. දක්ෂයෝ. මට ලසිනි කියන ගුරුවරු කියන එකේ අනුත්ත පදය ගුරුවරුන්. ගුරුවරුන්. ක්‍රීඩකයන් කියන එකේ උක්ත පදය කියන මට අර්ජන. ක්‍රීඩකයෝ. හොඳයි. හෙදියන් කියන එකේ උක්ත පදය කියන්න මට තෙනුජ. හෙදියන් කියන එක හෙදියෝ. හෙදියෝ. ළමයෙක් කියන එකේ අනුක්ත පදය කියන්න පුළුවන් දින්දුවර. ඉහත හිටි නෑ කිව්ව නේ. ළමයෙක් කියන එක අනුක්ත පදය කියන්න පුළුවන් දින්දුවර. නෙතුම් ළමයෙකු. එබද ඔ ළමයෙකු. ළමයෙකු ළමයේ මේ වගේ පද. මෙන්න මේ ළමයෙක් ශිෂ්‍ය වගේ පදයක්. එක පදයක් මේකේ තියෙන ගුරු වෙන එකක්වත් නැහැනේ. ළමයෙක් කියන වචනේ අනුත්තර කරන්න පුළුවන් ආකාර දෙකක් තිබ්බා. කවුද කාටද මතක? අපි බලමු. ඔසිත කොහෙද ගියේ? මගේ මේ සිග්නල් කාටද මතක මේක අනුත්තර කරන්න පුළුවන් ආකාර දෙකම ළමයෙක් කියන එක? ළමයෙකු. ළමයෙකු. ඔව්, ළමයෙකු. එකු කියන ප්‍රත්‍යනොත් පුළුවන් කුවා. අකු කියන ප්‍රත්‍ය ළමයෙකුත් පුළුවන්, ළමයෙකුත් පුළුවන්. ඔක ওই ওই රටාව. හැබැයි ශිෂ්‍යාවක් කියන එක ගන්න බෑ. ශිෂ්‍යාවක ශිෂ්‍යාවෙකු එහෙම බෑ. හරිද? ගැහැණියක් ගැහැණි යක මිසක් ගැහැණි යකු නෙවෙයි. මං ගෙසතේ කිව්වා ගැහැණි යකුත් ඇති. හරිද? නමුත් මෙතන අපි කියන්නේ ඒ එහෙම කියන්න බෑ. ගැහැණි යකු හිටියට ගැහැණු යකු නෙවෙයි, ගැහැණි යක කියලා එන්න ඕන. ඒක වෙනස් කරන්න බෑ. ඊළඟ අපි අවසානෙකට යනවා. මේ මේ හිස්තන් පුරවන කියලා කිව්වා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ මොන පදේ ගැනද? රකිති. කවුද රකින්නේ? මේව රකින්න වැඩේ කරන්නේ කවුද? කිරිල්ලිය. මේක කරන්නේ කිරිල්ලියෝ. එහෙනම් එයා උත්තරූපේද තියෙන්නේ මේ? ඔව්. ඔව්. එහෙනම් වෙන කෙනෙකුට මේ පාකේට උක්ත වේදේ එන්න පුළුවන්ද? බෑ බෑ. වෙන කාටවත් එන්න බෑ. එහෙනම් පැටව බෑ. කියන්නේ උක්තයි. පැටව කෙනෙක් එන්න බෑ. උක්ත කෙනෙකුට එන්න බෑ මේක ඇතුළට. අයි
මොකද මෙයාට විතරයි මේකේ බලයේ තියෙන වාක්‍ය. මෙයා තමයි අවසාන ක්‍රියාව කරන්න කෙනා. ඒ නිසා අපි උත්තරේ පැටවුන් බවට පත් වෙන්නේ අන්න ඒක නිසා. හේතුවක් දැනගෙන ඉන්න එපා. නිකන් උත්තර ලියලා හරියන්නේ නැහැ. පැටවුන් කියන එක එන්න හේතුව ඒක කියලා දැනගෙන ඉන්න ඕනේ. නිකන් උත්තර ලියලා හරියන්නේ නැහැ කියන එකයි කියන්නේ. යති කවුද යන්නේ? පෙරහැර යන්නේ කවුද මේ කියන විදිහට? ඇත්තු යන්නේ ඇත්තු. ඇයි ඇත්තු ඇත්තුන් කියලා තියන්න බැරි? අනුක්ත පද අනුක්තය. අනුත්තර රූපයෙන් අපි අවසාන ක්‍රියාව කරන කෙනා තියන්නේ නැහැ. ඒක නිසා උත්තරේ ඇත්තු කියන එක අපි ඒ හේතුව දැනගෙන උත්තරේ ලියන මිසක් කිසි තේරුමක් නැහැ. මේක නිකන් කනා ගහලා නේද හෝන් 10 20 වගේ උත්තර ලකුණු කරන එකේ තේරුමක් නැහැ. ඊළඟ මල්පැණි බොති බොන්නේ කවුද? සමනලෝ සමනලු. දැන් සමනලුන් කියලා ලියන්න බෑ. සමනලයන් කියලා ලියන්න බෑ. මේ අවසාන ක්‍රියාව කරන කෙනා උක්තින් තියනවා නේද? මෙන්න මේ රූපය අපිට ඕන කරනවා ඒ සඳහා. වෙන රූපකින් අපි මේක තියලා හරියන්නේ නැහැ. පුදති කවුද මේ පුදන වැඩේ කරන්නේ? බැතිමත්තු. බැතිමත්හු තමයි පුදන වැඩේ කරන්නේ. බැතිමත්හු තමයි පුදන වැඩේ කරන්නේ. එතකොට එයා හැර වෙන කාටවත් මේ වාක්‍ය ඉන්න බෑ කොහොමද උක්ත රූපයෙන්? එහෙනම් මෙතනින් අපිට තෝරන්න වෙන අනුත්ත පදය. දෙවියන් කියන කෙනේ දෙවියෝ කියන කෙනේ අනුත්ත පදය මොකද්ද? දෙවියන්. දෙවියන් කියන එක නම් ඔන්න දෙවියන් කියන එකට හැර දෙවියෝ කියන පදේ වචනෙට ආපහු වාක්‍ය ඇතුළට එන්න බෑ. රන්සර කියන්නකෝ දෙවියෝ කියන පදෙට එන්න බැරි ඇයි කියලා? උක්ත පදය එයා උක්තයි නේද? වෙන මේකේ උක්තයක් තියෙනවා. තව උක්ත කෙනෙකුට එන්න බෑ මේකට. හරිද? දුටුවම කවුද මේක දැක්කේ? අපි තමයි දැක්කේ. දැන් අපි කියන්නේ උක්තයි. අපි දැක්කේ. මේකේ තව කෙනෙකුට මේකේ ඇවිල්ලා මුකුත් කරන්න බෑ. එහෙනම් නේද? තව උක්තිකට එන්න බෑ මේකේ. අවසාන ක්‍රියාව කරන තව කෙනෙකුට එන්න බෑ. මොකද අවසාන ක්‍රියාව කරන කෙනා දැනටම ඇවිල්ලා ඉන්නේ. එහෙනම් මේතන ගන්න වෙන්නේ අවසාන ක්‍රියාවෙන් නොකිය වෙන අනුක්ත රූපයේ සහිත පදයක්. එහෙනම් අපිට ගන්න වෙන උත්තරේ මොකද්ද? සිංහයකු. සිංහයකු කියන්නත් පුළුවන්. සිංහ යෙකු කියන්නත් යකු පුළුවන්. සිංහයකු කියන්නත් පුළුවන්. පිනවති කවුද පිනවන්නේ? මේ වැඩේ කරන්නේ කවුද? ගායකයෝ ගායකයෝ ගාය තමයි කරන්නේ. ගායකයෝ තමයි පින මේ අවසාන ක්‍රියාව කරන්නේ ගායකයෝ. එතකොට මෙන්න මේ පදය අවසාන ක්‍රියාව කරන පදේ මෙන්න මේක ගන්න වෙනවා. ඔබට පේනවා ඇති මේ පදය මොන රූපෙද තියෙන්නේ? අනුත්තර රූපේ. අනුත්තර රූපේ කියන්නේ නෙවෙයි අපිට ඕන උත්තර රූපේ කියන්නේ. මේ පදය අනුත්තර රූප මේ තියෙන්නේ. මේක හරියි. ප්‍රිය කරමි. කරමි කවුද කරන්නේ? ප්‍රිය කරන්නේ කවුද? ප්‍රිය කරන්නේ කවුද? මම තමයි ප්‍රිය කරන්නේ. මම තමයි ප්‍රිය කරන්නේ. එතකොට මම හැර මේ අවසාන ක්‍රියාව කරන මම හැර වෙන කාටවත් මේකේ උත්තර රූපයෙන් ඉන්න බෑ. එහෙනම් උත්තරේ අපි දන්නවා යා හැර උත්තර රූපයෙන් ඉන්න බැරි නිසා අනුත්තර රූප දින පදයක් තියෙන මිතුරන් කියන එක. උත්තරේ ඒ විදිහට ගන්න ඕන. හමුහුර කවුද මේ හමු වෙන වැඩේ කළේ? හමු වෙන වැඩේ සිසු කළේ සිසූහු. එතකොට එයා හැර දැන් මේ සිසූ කියන එක අවසාන ක්‍රියාව කරන පදේ එයා තමයි අපි උත්තර රූපයෙන් තියන්නේ ගුරුවරුන් කියලා අනුත් පදයක් දැනටමත් වාක්‍යයේ තියෙනවා. ඒක මතක තියාගන්න කාරණා. ඊළඟට විකුණති කවුද විකුණන්නේ? විකුණන්නේ කවුද මේ විකුණන වැඩේ කරන්නේ? එලෙන්දෝ. විලෙන්දන් කියලා ගන්න බෑ. මොකද අවසාන ක්‍රියාව කරන කෙනා උක්ත රූපෙන් තියන නිසා විකුණති කවුද? විලෙන්ද තමයි විකුණන වැඩේ කරන්නේ. දුටුවෝය කවුද දුටුවේ? ඔහු තමයි මේ දකින වැඩේ දැක්කලේ. ඔහු දැක්කේ ඔහු. ඒතර ඒ දෙන්න හැර ඒ දෙන්න ගැළපෙනකොට ඒ දෙන්න තමයි වාක්‍යයෙන් ප්‍රධානිය දෙන්න. ඒ දෙන්න ගැළපගෙන ඉන්නේ මට කවුරු හරි කියන්නකෝ මේ අය ගැළපුණේ කොහොමද කියලා. මේ අවසාන වාක්‍ය ගැළපිලා දෙන්න ගැළපිලා ඉන්නේ කොහොමද? යක්යාතේ බහුවචනහි අන්න හරි. උක්තේ බහුවචනයි ආක්‍යතේ බහුවචන. ඔන්න වචන ભેදින් ගැළපිලා. තව උක්තේ ප්‍රථම පුරුෂය ආක්‍යතේ ප්‍රථම පුරුෂය. ඔන්න ප්‍රථම පුරුෂ ભેදිනු ගැළපිලා. ලිංග ભેදීම එකට අදාළ නැහැ බහුවචන වාක්‍යයක් නිසා. ප්‍රාණවාචී අප්‍රාණවාචී ભેදීම එක බලපානවා. ප්‍රාණවාචී වේදී අපි ගන්න වෙනම රීතියක් තියෙනවා. ඒක නිසා මේක ප්‍රාණවාචී බහුවචන දියලා තියෙන එකයි. ප්‍රාණවාචී එක වචන නම් ආක්‍යත එක වචන. ප්‍රාණවාචී බහුවචන නම් ආක්‍යත බහුවචන. ඒතර ඊට අමතරව අපි වාක්‍යක අපි හඳුනා ගන්නවා මොකක්ද වාක්‍යක තියෙන උක්තනුත්ත මේ වාක්‍යක උක්තනුත්ත පදයක් භාවිත කරන්නේ කොහොමද කියන එකත් අපි මේකේ හඳුනා ගැනීම කරගන්න ඕන. ඔය විදිහට අපි මේක මතක තියා ගන්න ඕන කාරණාවක්. හරිද? හරි. එතකොට මේ අභ්‍යාස දෙක නොකරපුවායි දැන් ඔය විදිහට සූදානම් වෙන්න මේක අපි කතා කරන්නේ සතියේ.
මේ රීති ටික සාමාන්‍ය දළ වශයෙන් අපි උදාහරණ යොමු කරා. අපි මෙන්න මේ ටික කරේ නැද්ද කරාද අපි? කරේ නැහැ නේද මේ ටික අපි? කරස කරාද මේකේ මේ ආඛ්‍යාතය කාල තුනෙන්ම ලියන කියුව එක ලිව්වද මේකේ? වගේ මතකේ නේ මේක කිව් කරේ නෑ වගේ කරේ නෑ කියලා මතක් කරන්න නෙවෙයි නමුත් කරේ නෑ වගේ අදහසක් මට තියෙයි. මේක කරාද සිතාරා? නැස හා නැස ඔව් ඒක තමයි දැන් අපි කියන්න හැදුවේ. දැන් කරපයි ඉන්න නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක මතක තියාගන්න ඔන්න ඔතනට ඔය සටහනේ අවසානෙට මේක කරන්න. මේක මෙන්න මෙහෙමයි කරන්න. හොඳට අහගෙන මේක ගෙදර වැඩක් විදියට කරන්න. මේක මෙන්න මෙහෙමයි කරන්න ඕන. මේ වාක්‍ය අවසාන ක්‍රියාව පළවෙනි වාක්‍යයේ මම උදාහරණ විදියට ගන්නම්. පළවෙනි වාක්‍ය මේ වාක්‍යයේ අවසාන ක්‍රියාව පුතා අපි ඉගෙනගත්තු කාල තුනෙන්ම තියන්න ඕන. දැන් උදාහරණයක් මම ප්‍රදර්ශනය නැරඹුවෙමි නරඹමි නරඹන්නෙමි. ඇලිරත් දාලා ලියන්න. කියන්නේ වාක්‍ය තුන් පාරක් ලියන්න කියලා නෙමෙයි කියන්නේ. අවසාන ක්‍රියාව ලියනකොට ඇලිරකින් ක්‍රියාව වෙන් කරන්න. දැන් මොන සටහනක් දාගන්න මෙන්න මේක කරන්න ඕන කියලා මේ විදිහට. මම ප්‍රදර්ශනය නැරඹුවෙමි නරඹමි නරඹන්නෙමි. ඕනනම් අපිට කියන්න පුළුවන් මම ප්‍රදර්ශනය දැක්කෙමි දකිමි දකින්නෙමි. මම දැන් ඔයගොල්ලෝ ගැළපෙන විදිහට ලියන්න නැරඹුවෙමි කියන එක තමයි වඩා උචිත පදය. ඒ වගේ මේ සෑම එහිකම පළවෙනි වාක්‍ය වගේ සෑම එහිකම වාක්‍ය 8ක් තියෙනවා. වාක්‍ය 8ේම අවසාන ක්‍රියාව විතරක් ඇලිරකින් වෙන් කරලා අතීත කාලය පිළිවෙලට කරන්න මාර්කර් කර කරන්න එපා. අතීත කාලය වර්තමාන කාලය අනාගත කාලය කියන කාල තුනෙන්ම සමනෙන් ආඛ්‍යාතයක් අපි කාල තුනෙන්ම තිබ්බට වාක්‍යයක් අපි කාල තුනෙන් හඳුනාගන්නේ නැහැ. වාක්‍යයක් අපි සාමාන්‍යයෙන් හඳුනගන්නේ අතීත කාල සහ අනාගත කාල කියන එක. ওই අනාගත කාලට වර්තමාන කාල සහ අනාගත කාල කියන ආඛ්‍යාත දෙකමයි තියෙන නිසා තමයි අපි මේ විදිහට හඳුන්වන්නේ. සා ඔන්න දැන් මේ කොහොමද සඳ මේක කරන්න කිව්වේ? අවසාන ක්‍රියාව කාල තුනින්ම ඇලිරකින් වෙන් කරලා ලියන්න. ලස්සනට මතකයිද කරන්න කිව්ව විදිය? හරි ඒ විදිහට කරන්න ඕන හැමෝම. අවසාන ක්‍රියාව කාල තුනින්ම. ඉන්දුවර හරි නේද? ඉන්දුවරට තේරුණා නේද? හොඳයි. නෙතුම් අභ්‍යාස කරන්න ඕන නෙතුම්. හොඳද තුම්? හරි ඊළඟට එක කරලා මේකක් කරන්න. මේක දැන් අතන අපි කතා කරලා තියෙන මේකේ පළවෙනි වාක්‍ය ගත්තොත් මේක නම් අපිට එහෙම ඕනේ නැහැ. මේක හරි සරල වැඩ වාක්‍යයක්. මේක නොකරත් කමක් නැහැ. මට පළවෙනි වාක්‍ය ටික කරලා පෙන්නන්නකෝ. කැමති නම් මේ ටිකත් කරන්න. දැන් අපි වලින් පටන් ගත්තොත් මේ 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 මෙතන තියෙන රීතිය කරනකෝ. මේ වාක්‍ය ගලපන රීතිය කාටද කියන්න පුළුවන්? මේ වාක්‍ය ගලපන රීතිය මොකද්ද කියලා කාටද කියන්න පුළුවන්? මොන ભેදින්ද මේක ගලපන්න ඕන? වචන ભેදයෙන්ද, පුරුෂ ભેදයෙන්ද, ලිංග ભેදයෙන්ද, ප්‍රාණ වාචි අප්‍රාණ වාචි ભેදයෙන්ද? පුරුෂ ભેද. ඔව් වැදගත්ම කාරණා පුතා මේක ගලපන්න ඕන. පුරුෂ ભેදයේ ඉස්සෙල්ලා පළවෙනි කාරණා පුරුෂ ભેදයෙන් ගලපන්න ඕන. දැන් අපි කියන්නේ උත්තම පුරුෂයි. එහෙනම් අපි වලින් පටන් ගන්න සෑම වාක්‍යයක්ම ආඛ්‍යාතය මොකක් කරන්න ඕන කියලා අපි දන්නවද? මුයන්ෙන් අවසන් කරන්න ඕන කියලා දන්නවා. ඒක අපි පුරුෂ ભેදයෙන්. මේ වාක්‍ය පුරුෂ ભેදයේ විතරක් නෙවෙයි තියෙන්නේ. තව මොකද තියෙන්නේ? තීරී තු ભેද කියන්නේ එබද වචන ભેද. වචන ભેදය ඊළඟට තියෙනවා. මේකේ පුරුෂ ભેදය වගේම වචන ભેදය තියෙනවා. පුතා අපිට උත්තර ලිව්වට වැඩක් නැහැ නේ. අපිට උත්තර වෙයි කොහොම හරි ගලපලා කොහොම හරි කරලා ලියන්න පුළුවන්. අපිට පුළුවන් වෙන්න ඕන වාක්‍යක උත්තර වගේම ඒ උත්තරේ නිවැරදි වෙන්නේ කෙසේද යන්න ප්‍රකාශ කරන්න. ඒ නිසා මතක තියාගන්න අපි වලින් පටන් ගත්තාම මුයන්ෙන් අවසන් කරනවා කියන උත්තම පුරුෂ රීතිය මේකේ තියෙනවා. අපි කියන්නේ බහුවචනයි කියමු කියන්නේ බහුවචනය කියන වචන ભેදේ මේක තියෙනවා. ඒක දැනගෙන තමයි අපි කරන්න ඕනේ. මේ ඊළඟ එකෙත් එහෙමයි. ඊළඟ එකෙත් රීති දෙකක් පේනවා අපිට. මොකද්ද පේන රීති දෙක? වචන ભેදේ පේනවා, පුරුෂ ભેදේ පේනවා.
වචන ભેදේ පේනවා පුරුෂ ભેදේ පේනවා. වචන ભેදෙන් ගත්තොත් උක්තේ බහුවචන ආඛ්‍යාතේ බහුවචනින් තෝරන. ඊළඟට පුරුෂ ભેදේ ගත්තොත් මේක ඒ රීති දෙකම මේකේ තියෙනවා. මේදී දැන් මේ පුරුෂ ભેදේ වචන ભેදේ බැලුණොත් ඔයාලට බැරි වෙනවා. දැන් මිනිස්සු කුඹුර වපුරහු කියලා තියන්න බැරි අය පුතා රීති කියන්නේ තියන්න බැරි ඇයි? උත්තරේ දන්නවා බැරි ඇයි කියලා මම අහන්න. මෙහෙම තියන්න බැරි ඇයි? මිනිස්සු ප්‍රථම පුරුෂයන්. අන්න හරියට හරි. ඔන්න ඔය උත්තරේ කියා ගන්න පුළුවන් නම් ඔයාට වාක්‍ය ගැටුවක් නේ. මිනිස්සු ප්‍රථම පුරුෂයයි. වපුරහු කිව්වහම මොන පුරුෂයයිද? මධ්‍යම පුරුෂයන්. මධ්‍යම පුරුෂයයි. ඕක දන්නේ නැතුව අපි වපුරති කියන එකට ඉලක් ගැහුවත් වැඩක් නෑ. ඒක උත්තරේ තේරුවත් වැඩක් නෑ. අපි දන්නවා. ඒක නිසා හොඳින් මතක තියාගන්න මේකේ වචන ભેදයක් පුරුෂ ભેදයක් පැහැදිලිව මේ වාක්‍ය තුල අන්තර්ගතයි. ඒක නිසා මේ හැම වාක්‍යකම ඔන්නයි කියන කාරණා තමයි. තව වාක්‍ය ගන්න ළමයි කියන එකත් ඒ දෙවෙනි වාක්‍ය වගේමයි. ભેද දෙකම තියෙනවා. තුන්වෙනි වාක්‍ය තියෙනවා ભેද කියද? රීති කියක් තියෙනවද? ભેද තුනක් තියෙනවා. මොකද මේ තුන්වෙනි වාක්‍ය sorry මේ හතරවෙනි වාක්‍යයේ තියෙන ભેද තුන මොකක්ද? වචන ભેදේ ලිංග වචන ભેදේ තියෙනවා. ලිංග ભેදේ පුරුෂ ભેදේ තියෙනවා. පාල ભેදේ. ලිංග ભેදේ තියෙනවා. වචන ભેදේ පුරුෂ ભેදේ ලිංග ભેදේ තියෙනවා. නේද? ඔන්න ભેද තුන. මේකේ වචන ભેදේ ගත්තොත් ඒක වචනයි. උත්තරේ මොකද? ගැයුවේ කෙනෙක් ගන්න බෑ. ගැයුවාය උත්තරේ ඒකත් ඒක වචනේ තියෙනවා. ඊළඟට උක්තය ප්‍රථම පුරුෂයි ඒක නිසා ප්‍රථම පුරුෂින් තියෙනවා. ඒ වගේම උක්තය මොකද්ද? ස්ත්‍රීලිංගයි ආඛ්‍යාතත් ස්ත්‍රීලිංගයි කියලා දියලා තියෙනවා. ભેද තුනම මේ වාක්‍යෙ තියෙනවා. ওই විදිහට ඊළඟ වාක්‍ය දෙකයි ඊළඟ වාක්‍ය දෙකයි ඊළඟ වාක්‍ය ආපහු කියක් තියෙනවා. තුනක් තියෙනවා ભેද තුනක්. ඊළඟ වාක්‍ය තියෙනවා ભેද sorry දෙකක් තියෙනවා. හරිද? ඒ විදිහට වාක්‍ය හරියට වැඩක් නැහැ. මතක තියාගන්න වාක්‍යයේ ભેදයක් අපි හරියට හඳුනාගෙන තියෙනවා. හරි ප්‍රමාණවත් අපි එහෙනම් මම හිතන වාක්‍ය විභාගයේ අනිවාර්යෙන් එනවානේ. වාක්‍ය විභාගයේ අනිවාර්යෙන් එනවා. ඒක 10000ක් අනිවාර්යෙන් ලකුණු දෙකක් නම් නිශ්චිතවම ඔකට ගන්න වෙන මේ රීතිය අනුව. හැබැයි මේ වාක්‍ය ඉගෙන ගන්න අපි විභාගෙදී වාක්‍ය වලින් එන බහුවර්ණ අර උත්තරේට ලකුණු දෙක ගන්නම නෙවෙයි. මේ වාක්‍ය වලින් අපි සාර්ථක කරගන්න තව ප්‍රශ්න කීපයක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් රචනාව සාර්ථක කරගන්න උත්තර උත්තර ભેදයේ සහිත වාක්‍ය ලියලා තියෙනවා. උක්තාක්‍යත ගැළපුණු වාක්‍ය ලියලා තියෙනවා. ඒ කියන්නේ එහෙනම් රචනයේට ඕන. ඒ වගේම ප්‍රායෝගික ලේඛනයේට ඕන මේ. ওই ප්‍රශ්න දෙකට නිශ්චිතවම මෙන්න මේ වාක්‍ය රීති කියන එක අපිට පුළුවන් වෙනවා. වාක්‍ය රීති බැරි වුණොත් අපිට ওই ප්‍රශ්නේ මතුවේ. ඒක නිසා වාක්‍ය රීති වලින් තොරව අපිට ලේඛනය ගොඩනගන්න බෑ. එහෙනම් බහුවර්ණ ප්‍රශ්න 20 ඒ සමහර ප්‍රශ්න දෙකක් එන්න පුළුවන්. ලකුණු හතරක් එහෙම වුණොත් ඔබට ඔගොල්ලෝ රීති ගොඩක් තියෙනවා. 13 පාඩම් ඉදලා 18 වෙනි පාඩම දක්වා රීති පාඩම් දෙකක තියෙනවා. ඒ කියන්නේ එහෙනම් පාඩම් දෙකක බර ඔයගොල්ලන්ට වාක්‍ය රීති කියන තියෙන නිසා ලකුණු දෙකක් සර ලකුණු හතරක් කියන්නේ බහුවර්ණ කෙටි ප්‍රශ්න 20 ප්‍රශ්න දෙකක් ඔබට බොහෝ විට මේකේ ගොඩනගෙන බලලා ඒක දෙකද 3ද 4ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් ගොඩනැගෙන අවස්ථා තියෙනවා. ඒක ලකුණු අවම ලකුණු හතරක්වත් අපිට මේකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව උක්තාක්‍යත ගලපලා අපි ලියන රචනාවේදී ඊළඟට වාක්‍ය රීතිවල sorry මොනවද ප්‍රායෝගික ලේඛනවලදී මෙන්න මේ වාක්‍ය රීති කියන කොටස අදාළයි. ඒ නිසා මේ වාක්‍ය රීති කියන පාඩම 13ක් 18ක් කියන පාඩම් දෙක අතිශය වැදගත්. මහ දෙයක් කතා කරන්නේ නැහැ ඔකේ. මෙන්න මේ ටික විතරයි. මේ ටික පුළුවන් නම් ඔයාලට වාක්‍යයක් ඔයි වාදන් දෙක පුළුවන්. 1 වචන ભેදය. 2 පුරුෂ ભેදය. 3 ලිංග ભેදය. 4 ප්‍රාණවාචි අප්‍රාණවාචි ભેදය. 5 උක්තනුත් ભેදය. ඔන්නෝයි ભેද පහ පුළුවන් නම් මේ පාඩම ගැන කිසිම ගැටලුවක් නැහැ. ඔක බැරි නම් ඔයාට පාඩම ගැන ගැටලුවක් තිබෙනවා. එකක් මතක තියාගන්න ඕන. හරිද? හරි. අපි එහෙනම් අද දවසේ අපි ගිය සතියේ අපි හරි මේ සතිය අපි අපිට තියෙන පාඩම තමයි 19 වෙනි පාඩම. පාඩේ මාතෘකාව ලියලා නැත්නම් පාඩේ මාතෘකාව ලියාගන්න ලීසි පාඩමක්. ඩි අවධානයක් විතරයි ගන්න තියෙන්නේ. පාඩේ මාතෘකාව ලියලාද තියෙන්නේ මේ එස් එස් අදී? 19 නෑ නේද? සාහිත්‍ය විමසුමේ. නෑ ඔකේ. ආ පාඩේ මාතෘකාව ලියාගන්න සාහිත්‍ය විමසුමේ.
හරි. එතකොට ඔතනට ලියාගන්න පුතා මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා. ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශයක ලක්ෂණ කිහිපයක් ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශයක ලක්ෂණ කිහිපයක් පෙන්වා දෙන්න. ගුවන්විදුලි ප්‍රකාශයක ලක්ෂණ කිහිපයක් පෙන්වා දෙන්න. සාමාන්‍යයෙන් මේ ප්‍රවෘත්ති කියලා කියන්නේ පුතා මේ පාඩම තුල අන්තර්ගත වෙලා හඳුන්වන යන ප්‍රවෘත්ති වර්ගය අපි ගත්තොත් මේ ඕගොල්ලෝයි පැයෙන් පැය අහන විනාඩි 5 ප්‍රවෘත්ති විනාඩි 2 විනාඩි ප්‍රවෘත්ති ඒ ප්‍රවෘත්ති නෙමෙයි. මෙතන මේ සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති කියලා හඳුන්වන්නේ උදෑසන 6ට දේශන 6ට එහෙම නැත්නම් දේශන 6ට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දහවල් 12:45ට මොකද ගුවන්විදුලි ප්‍රවෘත්තිනේ. එහෙම නැත්නම් සවස 6ට එහෙමත් නැත්නම් රාත්‍රී 9ට ගුවන් විදුලියේ විකාශය වන ප්‍රවෘත්ති ගැනයි මේ කතා කරන්නේ. එහෙම නැතුව සාමාන්‍ය ඔය පෑම් පෑට විනාඩි දෙක යන ප්‍රවෘත්ති ගැන නෙවෙයි මේ කියන්නේ. මෙන්න මෙවැනි ප්‍රවෘත්ති ප්‍රකාශයක්. දැන් මේ ප්‍රවෘත්ති අහන අය ඉන්නවද කවුරු හරි මේ පන්තියේ? කවුද මේ පන්තියේ ඉන්නේ ප්‍රවෘත්ති අහන අය? සෙල් එක දරගෙන ඉන්න පෑ නේද? ලස්සිනි අහනවා, ඉඳුවර අහනවා. පෑම් පෑ නම් නෙවෙයි පුතා. මේ මම අහන්නේ ඔය ඉන්න ගොඩක් කට්ටිය නේද? ටයිම් තියෙනවා ඇත්තටම. දැන් අපි සාමාන්‍යයෙන් ඇබ්බැහි වෙලා ඉන්නේ. හරි 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 ඇති දෙයියනේ. ඔච්චර ප්‍රවෘත්ති අහනා ඉන්නවා. මම ෆිසිකල් ක්ලාස් එක ගැව්වාම එකෙක් හිටියේ නේ. හරිද? ප්‍රවෘත්ති අහන අහන අය. හරි, දැන් මම ওই කිව්වේ ප්‍රවෘත්ති අහන අය. ප්‍රවෘත්ති අහන අයයි ප්‍රවෘත්ති ඇහෙන අය කියන්නේ දෙගොල්ලෙක්. ප්‍රවෘත්ති අහන අයයි ඇහෙන අය කියන්නේ දෙගොල්ලෙක්. ඇහෙනවා අපිට ඕන වෙලා අපේ ගෙදර දාතු වල ප්‍රවෘත්ති අහන අවංකවම හැමදාම නිතරක් කන්නේ හදිස්සියෙන් හරි ප්‍රවෘත්ති අහන අය ඉන්නවා. ප්‍රවෘත්ති බලන එක නෙවෙයි මම අහන්නේ ගුවන් විදුලි. නිමිෂාත උස්සම්ම ඉන්න හිනගෙන ප්‍රවෘත්ති අනිවාර්ය ප්‍රවෘත්ති අහනවා. අහන අය ඉන්න. හොඳයි එහෙනම්. හරි හරි හරි. මොකද පුතා දැන් මේක මම ගන්න හේතුව සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති අහනවද කියලා නෙමෙයි මං ඇහුවේ. ඇහෙනවද කියලා නෙමෙයි ඇහුවේ. හේතුව තමයි දැන් බලන්නකෝ දැන් ওই රූපවාහිනියක් දාලා බලන්න කොච්චර නම් බණ තියෙනවද කියලා. ඕන තරම් බණ ඇහෙනවා. ඒක අපිට ලොකු දෙයක් නෙවෙයි. හැබැයි බණ අහන අය ඉතා අඩුයි. ඒ වගේ ප්‍රවෘත්ති ඇහෙන ඕන තරම් තියෙන පුළා. ওই ඇහෙන අතරේ හදිස්සියම කර විශේෂ දෙයක් තිබුණා තමන්ගේ
හිත වැඩි අවධානය ගන්න දෙයක් තිබුණොත් නිකන් එක විශේෂ අවධානය දෙන්න නිසා එමෙ නැතුව ප්‍රවෘත්ති අහනාය නැහැ. දැන් මේ පාඩම තුල සාකච්ඡා කරන්නේ sorry ගුවන්විදුලියේ විකාශය වන ප්‍රවෘත්ති. ඔයි හැබැයි මේ කියන්නේ පුතා අර FM නාලිකාවල මේ වර්තමානයේ තියෙන ගිරා FM වගේ වෙයි නෙවෙයි. දැන් තියෙන වැඩි හරියක් FM නාලිකා තියෙන ගිරා FM නේ. ඒ චක 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 ගාන කෑ ගහන එක තමයි තියෙන්නේ. ප්‍රවෘත්ති නෙවෙයි තියෙන්නේ නේද? පොපදු පරිමේ. එතකොට දැන් ඔයගොල්ලෝ දැන් තියෙන ප්‍රවෘත්ති අපි ගත්තොත් එමු 12:45 වගේ ප්‍රවෘත්තියක් කර මේ ගත්තොත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති වලට තමයි මේ මේක දිහා විශේෂ අවධානය යොමු කරන්නේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති කරලා තමයි මෙතනදී අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ. මොකද ඒක තමයි තවමත් ඒ තමන්ගේ රටාව. ඒ කියන්නේ තමන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ඒ ප්‍රවෘත්ති සැබෑ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ කලාව එලෙසම රඳවාගෙන යමේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න. එහෙම නැතුව සමහර වෙලාවට අපි ගත්තොත් එහෙම අනික් කේවේ ප්‍රවෘත්ති ඒ අර ප්‍රවෘත්ති කලාවට අනුව ප්‍රවෘත්ති ඉදිරිපත් කරන බවක් දක්න ලැබෙන්නේ. ඔවුන් ඔවුන් ප්‍රවෘත්ති කියලා කියන්නේ සමහරලාට මිනිස්සු සංවේදී කරන ප්‍රවෘත්ති කියලා කියන්නේ මිනිස්සු සංවේදී කරනේම නෙවෙයි නේද? එහෙම ප්‍රවෘත්තියක් කියලා කියන්නේ මිනිස්සුන්ට පුවතක් දරගන්න තියෙන එකක්. දැන් ගොඩක් වෙලාවට ප්‍රවෘත්ති කියලා අපි රූපහිනි ගත්තොත් එන්නේ මොනවද? ඔය හැරි ඔප්පු දූපයක්. ඊළඟට ඒක ඒක දිහා ඒක නිකන් නාට්‍යයක් වගේ. අපිටත් අනන්න හිතෙනවා. ප්‍රවෘත්ති කියන්නේ අනන්න තියෙනව නෙවෙයි ප්‍රවෘත්ති කියලා කියන්නේ තොරතුරු දැනගෙන ඒක ප්‍රේක්ෂණය කරගන්න එකක්. දැන් දැන් තියෙන ප්‍රවෘත්ති ගත්තොත් වැඩි හරියක් රූපහිනි තියෙන ප්‍රවෘත්ති ලස්සනට රඟපාලා අඬවල නේද? අඬවල හරි නැත්නම් ගොඩාක් සතුටු කරලා ඕකනේ කරන්නේ. එතකොට අපි තොරතුරු දැනගන්නවට වෙනුවට ප්‍රවෘත්ති වලින් මොකද්ද කරලා තියෙන්නේ? මේ තරංග මේ 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 තරංගය තුල ප්‍රවෘත්ති කරන්නේ මොකද්ද කරලා තියෙන්නේ? ඔව් මිනිස්සුන්ගේ හිත ඇද බැඳ ගන්න පුළුවන් දෙයක් බවට පත් කරලා තියෙනවා. ඒක නිසා ඒක රංගනේ අනංගුයි. දැන් මට මතක් කරනවා දැන් මම ගමේ ඉන්න දවස්වල තිබ්බ පාලම. ඒ පාලමේ තිබ්බේ ඇල හරහා ඇලක් හරහා දාලා දුන්න පාල ටිකක් ලොකු වෙලා. ඒකේ මොනවද කිතුල් පටි තමයි මැදට පටි විදිහට දාලා තිබ්බේ. හොඳට තිබ්බ පාලම. හොඳට තිබ්බ පාලම මීඩියා එකෙන් ආවා ඇවිල්ලි ඉවරලා පාලමේ තිබුණු පටි කිතුල් පටි ගැට ගහපු කිතුල් පටි තැනින් තැන ටිකක් අයින් කළා. අයින් කරලා ඉවරලා අල්ලපු ගෙදර එහා ගොඩ හිටිය ගෙදරක ආත්තම කෙනෙකුත් බේස්ටිකල් එක ගෙන ඇවිල්ලි ඉවරලා ඒ ගෙදර කිරුට ආත්තමගේ අතින් අල්ල ගන්න කියලා අර කිතුල් පටි අයින් කරපු පාලමේ ඇවිද්දෝගෙන ඉන්න කිව්වා. මෙන්න ප්‍රවෘත්ති. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් ප්‍රවෘත්තිය ප්‍රවෘත්තියක් විදිහට නෑ. තියෙන අතිශයෝක්තියක් වුණා. ප්‍රවෘත්තියක් කියලා කියන්නේ සැබෑ ස්වභාව ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒක බොරුවක් වෙන්න බෑ. ප්‍රවෘත්ති කියලා කියන්නේ සත්‍යනේ. ප්‍රවෘත්ති නිවුස් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ප්‍රවෘත්ති කියන වචනේ නිවුස් කියලා අපි කියන්නේ කියන්නේ ඒක හැදෙන්නේ නිවුස් කියන එක හැදෙන්නේ නිව් වලට s එක දාලා. නිව් වලට s නිව් කියලා කියන්නේ අලුත් වෙන්න ඕනේ හැම වෙලාවෙම. අලුත්. ඒ කියන්නේ මිනිස්සු දැනගන්න ආසාවක් තියෙන එකක්. නිව් නිව් වලට තමයි s එක දාලා නිවුස් කියන වචනේ හැදෙන්නේ. ප්‍රවෘත්ති කියන වචනේ හැදෙන්නේ. එතකොට බලන්නකො සමහර ඒවා නිවුද කියලා. සමහර ඒවා මොන නිවුද? එකම තමයි. හැඩතල වෙනස් කර කර නේද? මිනිස්සුගේ හැඟීම් වලට කතා කරන ඒ ප්‍රවෘත්ති වෙනස්. පුවතක් නෙමෙයි මේ ප්‍රවෘත්ති කියලා කියන්නේ වර්තමානයේ. ඒක තවත් රංගනයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒක මිනිස්සුගේ හැඟීම් එක්ක කටයුතු කරන එකක් බවට පත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔගොල්ලෝ ප්‍රවෘත්ති අහන්න මෙන්න මේ ප්‍රවෘත්ති වර්ග තුන අහන්න ඕන. උදෑසන 6, දහවල් 12:45, සවස 6 හෝ රාත්‍රී 9. හරියට මේක අහන්නත් ඕන. හැම එකේම අහලා වැඩක් නෑ. මේක සාමාන්‍යයෙන් අපි මේ මේ පාඩමට දාලා ගත්තත් ඔයගොල්ලෝ අහන්න ඕන සුදේශීය සේවය වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවය වෙන්න පුළුවන්. කොහමද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති තමයි මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්තියක්. හරිද? මම මේක අභ්‍යාසයක් දෙනවා ඔයගොල්ලන්ට. විනාඩියක් දෙන්නම් මම පොඩ්ඩක් උදාහරණයක් විතර අරගෙන කියන්නම් මේ විදියට. ඒ නිසා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්තිය තමයි මම මේකෙන් අදහස් කරන්නේ. බලමු අපි එහෙම එකක් මෙන්න මේ පැරණි ගුවන්විදුලි ප්‍රවෘත්තියක් බලමු. සාමාන්‍යයෙන් අපි ප්‍රවෘත්තියක් ගත්තොත් පුතා ප්‍රවෘත්තියක ප්‍රවෘත්තිය පටන් ගන්නකොටම ඒ ප්‍රවෘත්තිය සාමාන්‍යයෙන් කියනවා කවුද ඉදිරිපත් කරන්නේ කියලා නේද? දැන් උදාහරණයක් ගත්තොත් ප්‍රවෘත්තියක් අපි ප්‍රවෘත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරනකොට
ඒ ප්‍රවෘත්ති ප්‍රකාශය වෙලාව කියන ඉස්සෙල්ල දවස ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරනකොට දවස කිය වෙල දවස කියනවා වෙලාව කියනවා සංස්කරණය කරේ කවුද කියලා කියනවා ප්‍රකාශයවත් ඉදිරිපත් කරන්නේ කවුද කියලා කියනවා ඔයි ඔයි ලක්ෂණ ප්‍රවෘත්ති වල ඉතාම වැදගත් හරිද අපි පොඩ්ඩක් නරඹලියුම් පැරණි ප්‍රවෘත්තියක් අපි අරගෙන ඉවර වෙලා කල් දකුණු ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් හොඳයි. මම ආසම ඉස්සර මම ගොඩාක් ආස මම ඉස්සර ප්‍රවෘත්ති අහන අපිට ඉස්සර අපි මුංචි කාලේ අපි රේඩියෝ තිබ්බේ නැ මේ මේ ටීවී තිබ්බේ නැ නේද අපට මේකක් වගේ නේ කාලේ තිබ්බේ. ඒතකොට දැන් තමයි හැම ගෙදරම ටීවී තියෙන සමහරවල් අපේ ගවල තියෙනවා නේද දැන් ගල ලයින් කරලා දාලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ අපේ රටේ හොඳ රංගන ශිල්පියක් ඉදිරියට හිටපු කෙනෙක් ඒ වගේම හොඳ ප්‍රවෘත්ති නිවේදිකාවක්. තාම දැන් අපි අර කතා අපේ ප්‍රවෘත්තියක් කියලා කියන්නේ අපි දන්නවා ප්‍රවෘත්තියේ විදගත්ම ලක්ෂණය තමයි ඒ ප්‍රවෘත්තිය මොකක් වෙන්න ඕනද? ප්‍රවෘත්තිය හරි පැහැදිලි වෙන්න ඕන, හඬ පැහැදිලි වෙන්න ඕන. උච්චාරණය හරිම තැම්පත් වෙන්න ඕන. කියන දේ සංනිමයෙන් ඉදිරිපත් කරන ප්‍රවෘත්ති වල ලක්ෂණ. ප්‍රවෘත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන කියන ලක්ෂණය තමයි හඬ පැහැදිලි වෙන්න ඕන. නේද? හරි උච්චාරණය සහ හඬ පැහැදිලි වෙන්න ඕන. ඉතාලම සංනිමයෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න ඕන. සංනිමේ ඉතාලම වැදගත්. බලමු මේ පොඩ්ඩක් බලමු ඔක්කොම නෙමෙයි බොහොම පොඩ්ඩක් නිකන් බලමු මේ ඉස්සර ප්‍රවෘත්ති ප්‍රකාශයක තේමාවාදනය ඉතා වැදගත් තේමාවාදනය. දැන් තේමාවාදනය නෙවෙයි ඉතාම හරවත් වැදගත් තේමාවාදනය බලන්න. ඒ තේමාවාදනයේ ප්‍රවෘත්ති වල හැමදාම ඒකාකාරව යනවා හින්දිසු සේවර දිනවා. එන්නේ සර් වෙලා බුදැසන හයයි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි මෙන ප්‍රවෘත්ති ප්‍රකාශය රම්‍ය අවනිකසේකර විසින් කොටි ත්‍රස්තවාදීන් ප්‍රාණ අපකරුවන් වශයෙන් රඳවාගෙන සිටින සෙසු සාමාන්‍ය වශයෙන් සිටින ප්‍රදේශයේ ආසන්නයේදම ආරක්ෂක හමුදාවෝ පිවිසෙති. කොටි ත්‍රස්තවාදී මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයගෙන යන වැඩපිළිවෙලට රුසියාවේ ප්‍රසාදය. උතුර පළාතේ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියේ දෙවන අදියර ලබන සඳුදා ඇරඹේ. බස්නාහිර පළාත් සභාවේ නව ප්‍රධාන අමාත්‍යවරයා අද සිය දුරේ රාජකාරී අරඹයි. බොරැල්ල කොළුණාව නැගෙනහිර සහ බටහිර කොළඹට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව ආසන සංවිධායකවරුන්. රෝහිත් ශර්මා පිත්තිරිකා පණුවෙන් දැක් වූ දක්ෂතා හේතුවෙන් මුම්බයි ඉන්ජියන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායමට තියුණු ජයක්. 15 වන ඉන්දීය මහමැතිවරණයේ සිවවන අදියරේ ඡන්ද විසීම අදයි. ආරක්ෂිත කලාපයේ දකුණු කොටසේ ත්‍රස්තවාදීන් ප්‍රාණඅත්කරුවන් වශයෙන් බලහත්කාරයෙන් ගන්නවාගෙන සිටින සෙසු සාමාන්‍ය වශයෙන් සිටින ප්‍රදේශයට අවතීර්ණ වීමට තව ඇත්තේ මීටර් 800 සුළු දුර ප්‍රමාණයක් බව ආරක්ෂක හමුදා පවසයි. එම ප්‍රදේශයේ ආවරණය වන ලෙස වෙල්ලමුණි හොඳට ඇහුණද? ඔව් සර්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මොකද දන්නවද දැන් සාමාන්‍යයෙන් අපි දැන් නම් මේක මේ ඔයි මොනවද බිහාර හරහා මේ ලයිව් දෙනවනේ මේ 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 නා FM මේ ඒ ඒවා හරහා තියෙනවත් එහෙම දෙනවා. මම මේ ඉස්සර දිච්ච එකක් මම ගත්තේ. දැන් ඔගොල්ලෝ ටිකක් පොඩි පැහැදිලි කිරීමක් ඇති තේමාවාදනයක් තිබ්බා. ඕක ඉතාම හුරුයි. ඉතාම හුරු තේමාවාදනයක්. මොක හැමසාම සාමාන්‍ය දිගට යන තේමාවාදනයක්. දොරේ ප්‍රධාන ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා. මම කිව්වා දැන් උදෑසන 6 දවල් 12:45 සම සමය සහ රාත්‍රී 9 කියන මෙන්න මේ අවස්ථා තුනේ තමයි සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති අපි මේ ප්‍රවෘත්ති විකාශයක් අපිට බලාපොරොත්තු වෙන. ඊළඟට අපි ගත්තොත් මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනකොට ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ කවුද කියලා කියමු. සංස්කරණය කරන්නේ කවුද? ඉදිරිපත් කරන්නේ නැත්නම් ප්‍රකාශක කවුද කියලා කියනවා. දැන් මේක චිත්‍රා කුමාරි කලබෝලි වගේ විවිධ නාම අපිට හුරු වෙලා තියෙන ඔගොල්ලෝ අහන උනක් අත් දැකලා තියෙනවා. ඊළඟට ප්‍රවෘත්ති වල ඊළඟ වැදගත් කාරණා තමයි ශීර්ෂ පාඩ ඉදිරිපත් කරන එක. ප්‍රවෘත්ති ශීර්ෂ පාඩ ඉදිරිපත් කරනවා. ඒ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන පියවර ගත්තොත් අපි දන්නවා දේශීය ප්‍රවෘත්ති තියෙනවා ඉස්සෙල්ලාම. ඊළඟට ක්‍රීඩා පුවත් ඉදිරිපත් කරනවා. නේද? සෝරි ඉස්සෙල්ල දේශීය පුවත් ඊළඟට විදේශීය පුවත් ඊළඟට ක්‍රීඩා පුවත් ලෙස ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ස්වභාවයක් තියෙනවා. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී අපි මතක තියාගන්න ඕන සිදු ප්‍රවෘත්ති වල අර සම්නිමිතා වටිනවා පැහැදිලි බව හඬ පැහැදිලි වෙනවා.
කලබලකාරීව ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න බෑ. අඬ පැහැදිලි ඉදිරිපත් වීමේ ස්වභාවයක් ප්‍රවෘත්ති වලින් අපි හඳුනා ගන්න. අපේ කාරණා ටික පසු ලියාගමු. අපි පොඩ්ඩක් පාඩමට ගිහිල්ලෙමු. පාඩමේ තියෙන කාරණා වලට හරි. ඔතන ඉස්සෙල්ලා ලියාගන්න මේ ප්‍රශ්නේ. දිනපතා ප්‍රචාරය වන සර් කලින් ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉඩ දෙනවද? කලින් ප්‍රශ්නට උත්තර ඔයිඩ තියන්න නෑ. ඕන එකක් කරලා ඉඩ තියන්න පුළුවන්. එතුණක් කමක් නෑ. පස්සේ හරිය ලියන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ උත්තර ලියන්න ඕනේ. දැන් මට කියන්නකෝ. දැන් අපි කතා කරමින් අපි ගොඩක් ලියන්න එපා. සාමාන්‍යයෙන් තුනක් හතරක් විතර ලියුවාම ඇති. මොනවද ප්‍රවෘත්ති ප්‍රකාශනයේ තියෙන වැදගත් ලක්ෂණ? ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශක ලක්ෂණ මොනවද? මොනවද ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශක වැදගත් ලක්ෂණ? නිවැරදි ඉතින් පටන් ගන්න පුළුවන් සම්ප්‍රචාර අපදා. හොඳ තේමාවාදනයක්. තේමාවාදනයක් තිබීම. ඊළඟට අපි ගත්තු තේම ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ කවුරුන්ද සහ කියන ප්‍රකාශ කවුද සහ සංස්කරණය කරේ කවුරුන්ද යන සඳහන් කරලා දුන්නා ආරම්භයේදී. ඊළඟට ශීර්ෂ පාඨ ප්‍රතිමෙන් ඉදිරිපත් කරන එක. ඊළඟට ප්‍රවෘත්ති විස්තරාත්මක ඉදිරිපත් කිරීම. ඊළඟ අපි ගත්තු තේම දේශීය ප්‍රවෘත්ති ප්‍රථමවත් ඉදිරිපත් කිරීම. ඊළඟට විදේශීය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම. ඊළඟට ඉදිරිපත් කරන්න මොනවද? ක්‍රීඩා පුවත්. තව එකක් තියෙන ඉදිරිපත් කරන ක්‍රීඩා පුවත් වලට අමතරව මොකක්ද? කාලගුණ කාලගුණ අනාවැකි ඉදිරිපත් කිරීම. ඔන්නෝයි ප්‍රවෘත්ති ප්‍රකාශනයේ ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශන දක්වන ලැබෙන ලක්ෂණ ටික ලියන්න. අපැහැදිලි හරි සරලයි. හතර පහක් ලියන්න පුළුවන් හැමෝටම. ඊළඟට දැන් ඔයි ඔතන ඉදිවක් ගන්න පහක් විතර ඉදි දියන්න. ඔයිට අමතරව ඔයගොල්ලන්ට ඕකක් මදි නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ අච්චු පොතේ තියෙනවා ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනකොට ඒ ප්‍රවෘත්ති ප්‍රකාශයක වැදගත් ලක්ෂණ කීපයක් මේ ගුවන් විදුලි ප්‍රකාශන ප්‍රවෘත්ති ප්‍රකාශයක වැදගත් ලක්ෂණ කීපයක් තියෙනවා. එතකොට මේ ලක්ෂණ දැන් මේ අපි කතා කරන්නේ ලක්ෂණ කීපයක් එතනින් පුටලා ගන්නත් පුළුවන්. උදාහරණයක් විතර ගත්තොත් ශබ්ද පැහැදිලිව හා නිරවුල් ඉදිරිපත් කරන හඬ පැහැදිලි නිරවුල් ඉදිරිපත් කිරීම හොඳ උච්චාරණයක් තියෙන ඕන එක විරාම ලක්ෂණ සහිතව අදාළ කරන ඉදිරිපත් කිරීම විරාම ලක්ෂණ සහිත වැඩසටහන ඉදිරිපත් කිරීම වගේ ලක්ෂණ තව තියෙන එකේ ප්‍රවෘත්ති ප්‍රකාශක ලක්ෂණ විදිහට අපි ඔන්න ඔය ටික ඉදිරිපත් කරලා සූදානම් කරලා තියාගෙන ඒ වගේම අපි ගත්තු තේම ප්‍රවෘත්ති ප්‍රකාශයක ශීර්ෂ පාඨ මුලින් ඉදිරිපත් කරන එක ඊට පස්සේ දේශීය පුවත් විදේශීය පුවත් ක්‍රීඩා පුවත් කාල ගුණාමක ආදී පිළිවෙට ඉදිරිපත් කිරීම ඒ වතන ලක්ෂණ විදිහට ලියන්න පුළුවන්. අපිට තේමා වාදනය මම ආරම්භ කරලා යන කිව්වා. ඒ වගේම අපිට ප්‍රවෘත්ති ප්‍රකාශක ලක්ෂණ විදිහට අපිට හඳුනා ගැනීම හැකියාව තියෙනවා. හරි. ඉඩ තියලා ලියාගන්න ප්‍රශ්නය. ලියාගන්න ප්‍රශ්නය. මේක හැමෝම එකම ටයිම් එකක් තෝරගෙන කරන්න ඕන. තමට හිතේ තියෙන ටයිම් එක බෑ. ලියාගන්න ප්‍රශ්නය. දිනපතා ප්‍රචාරය වන ප්‍රධාන ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදනයක් දිනපතා ප්‍රචාරය වන ප්‍රධාන ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදනයක් දිනපතා ප්‍රචාරණ ප්‍රධාන ගුවන් විදුලි ප්‍රවෘත්ති දිනපතා ප්‍රචාරය වන ප්‍රධාන ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදනයක් තෝරාගෙන තෝරාගෙන එම ප්‍රවෘත්ති ප්‍රකාශයේ ගොඩක් දෙන්නේ මම බොහොම ටිකක් දෙන්නේ එම ප්‍රවෘත්ති ප්‍රකාශයේ පහත සඳහන් අංග පහත සඳහන් අංග ලියා දක්වන්න. ලියන්න සංස්කරණය එකට එක ලියන්න. සංස්කරණය කමාදාල ලිව්වත් කමක් නැහැ. නැත්තම් සංස්කරණය ප්‍රකාශය සංස්කරණය කළේ කවුරුන්ද යන්න ප්‍රකාශය කාගේද යන්න. ඒක ප්‍රධාන ශීර්ෂ පාඨ එම ප්‍රවෘත්ති ප්‍රකාශයේ ඇතුළත් වූ
ඊළඟ එක එම ප්‍රවෘත්ති ප්‍රකාශය ඇතුළත් වූ දේශීය පුවතක් දේශීය පුවතක් මේක දේශීය පුවතක් විදේශීය පුවතක් දේශීය පුවතක් විදේශීය පුවතක් ක්‍රීඩා පුවතක් හා කාලගුණ අනාවැකිය කියති එක තීරණ විතරයි නැති වෙන්න පුළුවන් සමහර කාලගුණ අනාවැකිය ලියා දක්වන්න කාලගුණ අනාවැකිය ලියා දක්වන්න ඔනෝයේ ටික ඉගෙන මුළු ප්‍රවෘත්තියේ තියෙන සියලුම දේවල් අවශ්‍ය නැහැ. එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕන ප්‍රවෘත්තිය සංස්කරණය කරේ කවුද කියලා කියන එක ලියාගෙන තියාගන්න ඕන ලස්සනින්. ඊළඟට ප්‍රවෘත්තිය ප්‍රකාශනය කාගෙන කියලා ලියන්න ඕන. ශේෂ පාඨ ටික සියල්ල ලියන්න ඕන. ඒ ශේෂ පාඨ හා අන්තර්ගත වුණු දේශීය පුවත, විදේශීය පුවත, ක්‍රීඩා පුවත, කාල ගුණනාවය කියා මෙන්න මේ හතර වෙන වෙනම ලියන්න ඕන. පුළුවන් නම් ඔයගොල්ලෝ මතකයෙන් ලියුවනම් වඩා හොඳයි. ප්‍රවෘත්ති අහලා එක කරන්න පුළුවන් හොඳයි. කොහොම හරි කමක් නැහැ. මේක කරන්න. දැන් මේ ප්‍රවෘත්තිය ඔයාට ඕන දවසක ප්‍රවෘත්තියක් ගන්න බෑ. ඔයා මේ ලියන ප්‍රවෘත්තිය අද සිට ලබන බ්‍රහස්පතින්දා දක්වා වූ මේ සතිය ඇතුලේ අද දැන් ගන්න අද දැන් මේ අතුරත් අද පුළුවන් නම් අද ගන්න අද නම් මේ නම් ඒක ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්තියක් වෙන්න ඕන එක. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විවිධ සේවයන් කීපයක් තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විලද සේවය තියෙනවා, සදේශ සේවය තියෙනවා මම දන්න විදිහට. ඊළඟට සිටි FM සේ විවිධ සේවයන් තියෙනවානේ. තරංග මාලා නිකුත් කරන. එතකොට FM නාලිකා නේද? ඒකෙන් ඔබ කැමති සේවයක් තෝරගන්න. ඒකේ ප්‍රවෘත්තිය තෝරගන්නකොට තෝරගන්න ඕන එක උදේ 6, එක දවල් 12:45, එක සවස 6, එක රෑ 9. ওই හතරෙන් හැර එකක්වත් ගන්න බෑ. හරිද? ඊළඟට ඔයාට මතක ඔයාගේ මෙන්න මේක කෙරෙන්න ඕන වැඩක්. දැන් ඔයාට මේ කලින් ප්‍රවෘත්ති ගන්නත් බෑ. ලබන බ්‍රහස්පතින්දා පස්සේ ප්‍රවෘත්ති ගන්නත් බෑ. ඔයා මේ ගන්න ප්‍රවෘත්තිය මම අර කිව්ව වෙලාවට තියෙන මේ ඉදිරි සතිය ඇතුලේ ප්‍රවෘත්තියක් ගන්න ඕන. ඒ ප්‍රවෘත්තිය උඩින්ම ඔයා ලියන්න ඕන කවදද දවස මොන වෙලාවද සංස්කරණය කාගේද ප්‍රකාශනය කාගේද තෙනුජ කාපියේ හොඳට තෙනුජ කනව තියාගෙන නියපොතු ටික කලින් දවසකත් කිව්වා හරි එතකොට ඒ ප්‍රවෘත්ති ඔන්න ඕක අනිවාර්යෙන් කරන්න ඕන ඔය හැම ප්‍රවෘත්තියක්ම දැන් සාමාන්‍යයෙන් රෙකෝඩින් තියෙන YouTube ගියාම ගන්න පුළුවන් එහෙම කරගෙන කියලා ප්‍රශ්නකුත් නැහැ හැබැයි අද සිට ලබන බ්‍රහස්පති දක්වා මේ සතිය ඇතුළත ප්‍රවෘත්තියක් වෙන්න ඕන. ඊළඟ දවසේ පොත පෙන්නන්න කොහමද? දැන් බලන්න මුළු ප්‍රවෘත්තියම ලියන්න කියලා නෙවෙයි මං කියන්නේ. ඔබ සරල දෙයක් මම ඔයාලට යෝජනා කරන්න. ඕනනම් ඔයාලට තියෙන දේශීය පුවතක් විස්තර කරන්න වෙනවා. විදේශීය පුවතක් කියන්න වෙනවා. ක්‍රීඩා පුවතක් කියන්න වෙනවා. කාලගුණය හතරයි පොඩ්ඩක් පොඩ්ඩක් ලියන්න දින වැඩිපුර ලියන්න හතරයි. සරලව මම ඔයාලට දුන්නේ මේ සතිය ඇතුළත දෙකක් වෙන්න ඕන. මේක බොරුවක් වෙන්න බෑ. පුළුවන් නම් ඕක ස්ටොප් කර කර ව්යූස් කර කර පුළුවන් නම් ඔයා ලියන ප්‍රවෘත්ති හරියට ලියන්න තියෙන විදිහටම ලියාගෙන ඉන්න. ඊළඟ දවසේ ආ පන්ති දෙනකොට මේක අනිවාර්යම සටහන් කළ යුතුමයි. මේක අනිවාර්ය අභ්‍යාසයක්. ඒගොල්ලෝ යොමු වෙන. දැන් ප්‍රවෘත්ති අහනයි හිටියනේ මේකේ සාමාන්‍ය 10ක් විතර. එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රවෘත්ති අහන්න නැති අයට මේ ගැටලුවක් ආව ගැටලුවක් එන්නේ. ඉතින් එයා මේක පොඩ්ඩක් රේඩියෝ එකක් ඕනෙම නැහැ හොදි. දැන් රේඩියෝ එකක් ඕනේ නැහැ. ෆෝන් එකේද පුළුවන් රේඩියෝ එක දාගෙන අහන්න. දන්නු ජෝක් කියන දෙයක් නැහැ. රෑ 9 හරි උදේ 6 හරි උදේ 6ට වඩා බැරි වේ සමහරලාට. 10 12ක් බැරි හවස 6 හවස රෑ 9 වෙනි කරන්න වෙන්නේ. ඔය දෙකින් ගත උරගෙන රෙකෝඩින් ප්‍රවෘත්ති කර බලන විට මේ එන සතිය එකක් ඔකේ අභ්‍යාස විදිහට අනිවාර්යයෙන්ම කරන්නට ඕන. හරි. එතකොට අපි යනවා දැන් පොතේ තියෙන අභ්‍යාසය පොඩ්ඩක් බලන්න. අභ්‍යාස පොතේ තියෙන ප්‍රවෘත්ති කීපය බලන්න. පොතේ තියෙන ප්‍රවෘත්ති වලින් අපි ගත්තොත් වචනාර්ථයත් පොඩ්ඩක් විමසගෙන මේ යන්නට ඕන. මේක පාඩ තේරුමක් ලැබිලා අපි කරන්නේ කි. අපි ගත්තොත් පොතේ තියෙන අභ්‍යාස වල පොතේ තියෙන 19 වෙනි පාඩමේ වචනාර්ථික පොඩ්ඩක් පොඩි වචන කීපයක් අපිට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒවටත් අපි අවධානය යොමු කරගෙන මේ යමු. ඒවා ඔබ දන්න සාමාන්‍යයෙන් අපි vocabulary එක නැත්තම් වාක්මාලා පෝෂණය පාඩමක් ඇතුළේ අපි අනිවාර්යෙන් කරන අභ්‍යාසයක්. සම මේකෙත් තෙවෙනි ටිකක් තියෙනවා පික්මන් කරලා ඒ ටික පොඩ්ඩක් සටහන් කරගමු. දැන් ගොනුදිලි වැඩසටහනක් අතරින් ඉතින් ගොනුදිලි වැඩසටහන අතරින් වැදගත්ම එකක් තමයි මේ ප්‍රවෘත්ති කියලා කියන්නේ. ඒකට කලින් තියෙන තැනකට ගිහිල්ලා ගොනුදිලිය රූපවාහිනිය පුවත්පත් අන්තර්ජාල කියන මාධ්‍ය අනේවා ජනමාධ්‍ය සම්බන්ධ මේක ඔබලගේ පේපර් නිබන්ධනේ තියෙන උත්තරයක් මේක ලියන්න එක සෙන් පොඩක් ඕන කරනවා
ඊළාට මේවා අපි හඳුන්වන්නේ අන්තර්ජාලය ජනමාධ්‍ය කියලා. ජනමාධ්‍ය රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත්, අන්තර්ජාලය මේ ඔක්කොම ජනමාධ්‍ය. ඉතින් මේකෙන් අපි ගුවන් විදුලිය ගන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයක්. ශ්‍රව්‍ය කියලා කියන්නේ මොකද්ද පුතා? ශ්‍රව්‍ය කියලා කියන්නේ මොකද්ද? ඇහෙන ඇහෙන, ශ්‍රවණය කරනවා කියන එක ශ්‍රව්‍ය මාධ්‍යයක් කියලා කියන්නේ. ශ්‍රවණය කරලා ගන්න එකටද ශ්‍රව්‍ය මාධ්‍යයක් කියලා කියන්නේ. නැසීමේවත් ශ්‍රවණය සඳහා සකස් වෙදී මාධ්‍යයක්. ඒ වගේම ගුවන් විදුලියේදී අන් සියල්ලම අභිභවා. අභිභවා කියලා කියන්නේ, අභිභවා කියලා කියන්නේ මොකද්ද? ඉක්ම නෑ, පස්සු කර පස්සු කර නේද? ඕව පවරින්, ඕව පවරින් නේද? පස්සු කරලා ඉවරත අපි කියන ඔකට ඕනක් කියනවා, මැඩගෙන වගේ එක, යට කරගෙන. අන්න මැඩගෙන යට කරගෙන නැත්නම් ඕව පවර් කරලා ඒකේ අනිත් හැම එකකටම වඩා මූලිකත්වය දෙන ගුවන් විදුලිය හඬට. හඬ තමයි ගුවන් විදුලියේ වැඩ වැදගත්ම කියලා ඔය කියන්නේ හඬ. ඒ වගේම දැන් අපි ගත්තොත් එහෙම එක් වරකදී ශ්‍රාවකයාට, ශ්‍රාවකය කියලා කියන කාටද පුතේ? හලි කියලා දෙනු මේක උත්තරේ. ශ්‍රාවකය කියන කාටද? අසන්න. අසන්නට, අසන්නට ග්‍රහණය කරගන්නවා කියලා කියන ග්‍රහණය. අවබෝධ ග්‍රහණය කරගන්නවා කියලා කියන ග්‍රහණය. ග්‍රහණය කරගන්නවා කියලා කියන්නේ අපි අල්ල ගන්නවා, ගන්නවා කියන ගන්නවා. ග්‍රහණය කරගන්නවා කියලා කියන්නේ අල්ල ගන්නවා, ගන්නවා. අපි මේකට අදාළව තේරුම් ගන්නවා. ශ්‍රාවකයා තේරුම් ගන්න, ශ්‍රාවකයාට තේරුම් ගන්න, ග්‍රහණය කරගන්න, අල්ල ගන්න, තේරුම් ගන්නට නේද? understanding, because the understanding, understand කරගන්න. ඒ වගේ ගන්න පුළුවන් අපිට නේද? ඕනම් කැචින් කියලා කියන්න පුළුවන්. හැකි වෙන පරිදි හන්න හේවා ශබ්ද පැහැදිලිව හා නිරවුල්ව දෙන්න. ඕනක කාරණා කිදම ඔබට කතා කරන්න. හරිද? ඊළඟට ගුවන් ශාකය ශබ්ද උච්චාරණය. උච්චාරණය කරනවා කියලා කියන්නේ මොකද්ද? උච්චාරණය කරනවා කියලා කියන්නේ කියනවා කියන එක. උච්චාරණය කරනවා කියලා කියන්නේ අකුරු කියනවා කියන එක. අකුරු නිවැරදිව කියනවා, අකුරු නිවැරදිව උච්චාරණය කරනවා කියනවා. ඒ කියනවා කියන එක තමයි. ශබ්ද උච්චාවචනය. උච්චාවචනය කියන්නේ, උච්චාවචනය කියන්නේ මොකද්ද පුතා? උච්චාවචන වෙනවා කියලා කියන්නේ ඉහළ පහළ. උච්චාවචනය කියලා කියන්නේ ඉහළ පහළ, උස් පහත් කියන එක. උස් පහත් කියන එක ගොයින් හයි ඇන් ලෝ. උස් පහත් වෙනවා, ශබ්දේ උස් පහත් වෙනවා. ගොයින් හයි ඇන් ලෝ, සවුන්ඩ් ඉස් ගොයින් හයි ඇන් ලෝ කියන එක උච්චාවචනය කියලා කියන්නේ. ඊළඟ සුදුසු විරාම ලක්ෂණ. විරාම කියලා කියන්නේ මොකද්ද? විරාම කියන වචනේ අර්ථය කියන්නේ, විරාම කියන වචනේ අර්ථය මොකද්ද? නැවතීම. විරාම කියන වචනේ අර්ථය තමයි නැවතීම කියන එක. නවතිනවා. විරාම කියන වචනේ අර්ථය නවතිනවා, නැවතීම කියන එක. ඒතර නැවතීම සහිතව අදාළ වැඩසටහන ඉදපත් කිරීම අවශ්‍යයි. නැවතීම සහිතව විරාම ලක්ෂණ නැවතීම නේද? stopping for the while interval. විරාමය, stopping for the while interval. ඒකට තමයි විරාමය කියලා කියන්නේ. ඊළඟට දැන් මේ වචන හොඳට අවධානය කරගන්න ඕනේ. මේවත් වැදගත් සිංහල විෂය ඉගෙන ගන්නකොට. අපි තමයි ඉංග්‍රීසි මීඩියම් වලට ඉතාම වටිනවා මේක. ඉතාම වටිනවා. ඊළඟට ගුවන් විදුලියක් අතර ප්‍රවෘත්ති. ප්‍රවෘත්ති කියලා කියන්නේ අපි දන්නවා ප්‍රවෘත්ති කියන වචනේ ඉංග්‍රීසි වචන තමයි නිවුස් කියන එක. නිවුස් කියන වචනේ කොහොමද හැදෙන්නේ පුතා? ප්‍රවෘත්ති කියන වචනේ ඉංග්‍රීසි වචනේ නිවුස්. නිවුස් කියන වචනේ හැදෙන්නේ කොහොමද? නිව් වලට s එකතු වෙලා නේද? නිව් කියුවේ අලුත් කියන එක. හැම වෙලාවෙම ප්‍රවෘත්තික මූලික ලක්ෂණය මොකද්ද? අලුත් බව. අලුත් වීම. අලුත් බව තමයි ප්‍රවෘත්තික වැදගත්ම ලක්ෂණය. එතකොට හිමිවන්නේ වැදගත් ස්ථාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මුලින්ම ඉදිරිපත් කරන්නේ සිරස්තලය. සිරස්තල කියන වචනයට සමාන පද කීපයක් කියන්නේ? සිරස්තල වලට සමාන පද කීපයක් කියලා? ශීර්ෂ පාඨ. ශීර්ෂ පාඨය තව? මාතෘකාව. ශීර්ෂ පාඨය කියන්න පුළුවන්, මාතෘකාව කියන්න පුළුවන්, තේමාව කියන්න පුළුවන්, තේමා නාමය කියන්න පුළුවන් නේද? අපි කියන්නේ හෙඩ්ලයින් කියලා. හෙඩ්ලයින් කියන්න පුළුවන්, හෙඩින් කියන්න පුළුවන්. We can say headline or heading. අනුතුරු දේශීය විදේශීය ප්‍රවෘත්ති. මෙතන ප්‍රවෘත්ති ඉදපත් සිරස්තල කියනවා. දැන් සිරස්තල කියන කලින් දෙකක් කියවෙනවා කියලා අපි දන්නවා. මොනවද කියන්නේ සිරස්තල වලට කලින්? ප්‍රවෘත්තික සිරස්තල වලට කලින් මොනවද කියන්නේ? ප්‍රකාශන. සංස්කරණය කියනවා.
ප්‍රකාශනය කියනවා. ප්‍රකාශනය කරන්න ප්‍රකාශනය. කවුද සංස්කරණය කරේ කවුද කියලා කියන එක අනිවාර්ය ප්‍රවෘත්ති වැදගත් ලක්ෂණයක්. ඊළඟට ප්‍රවෘත්ති ඉදිරිපත් කරනකොට ඉස්සෙල්ලම දේශීය පුවත්, විදේශීය පුවත්, ක්‍රීඩා පුවත්, කාලගුණ වාර්තා ආදී ලෙස විකාශය වෙනවා. උගුල්ලෝ දැන් නම් මේක ඇත්තරම නැහැ. මම පොඩ්ඩක් මෙතන චුට්ටක් මතක් කරන්න. අපි ඉස්සර ප්‍රවෘත්ති මම අහන ගුවන් විදුලි ප්‍රවෘත්ති අහනකොට ඉස්සර ගුවන් විදුලියට කිව්වේ මොකක්ද මොකක් කියලාද? වයර්ලස් කියලා නේ කිව්වේ. ගුවන් විදුලියට කිව්වේ වයර්ලස් එක කියලා කිව්වේ. අය වයර්ලස් කිව්වේ ගුවන් විදුලියට. ඇයි ගුවන් විදුලි වයර්ලස් වයර් ගන්න නැති වයර් එකක් නැති නිසා නේද? ලස් කියලා ප්‍රත්‍යක් කරලා නැහැ නේද? වයර්ලස්, හෙල්ප්ලස් නේද? අපි කියන්නේ පවර්ලස්. ඒ වගේ ලස් වෙලා තමයි ඔක්කොම. ලස් කියන්නේ නේ කියන්නේ නේද? මනිලස් අන්න ඒ වගේ. එතකොට ඒ නිසා මේ ලස් කියලා කියන්නේ මේ වයර් නැති, වයර් රහිත. එහෙනම් මුලින් ගුවන් විදුලිය තිබිලා තියෙන්නේ වයර් සහිතව. වයර් සහිතව. නිසා ප්‍රවෘත්ති ඉස්සර ඔය ඒ ඒ ප්‍රවෘත්ති වල මේ ලක්ෂණ දුනා. ප්‍රවෘත්ති වල මම කියන්නේ සංස්කරණේ කවුද කියනවා, ප්‍රකාශක කවුද කියලා කියනවා, සිරස්තල කියනවා, ප්‍රවෘත්ති දේශීය ප්‍රවෘත්ති කිසෙල කියනවා, විදේශීය ප්‍රවෘත්ති ඊළඟට කියනවා, ඊළඟට අපි ඊළඟට අපි කියනවා මොනවද ක්‍රීඩා පුවත් ටික කියනවා, කාලගුණ නාවික ඊළඟට කියනවා. ඕක කියලා පුතා ප්‍රවෘත්ති වල ඊළඟ ප්‍රවෘත්ති වලට අදාළ නොවුණත් ප්‍රවෘත්ති වලින් පස්සේ ඊළඟ පියවර කිහිපයකුත් තිබ්බා. උදාහරණයක් විදිහට ගත්තොත් ඉස්සර පුතා ඔබචුරිස්. ඔබචුරිස් කියලා කියන්නේ මොනවද? ඔබචුරිස් කියලා කියන්නේ දැන්නේ මොන දැන්නේ? මරණ දැන්නේ කියනවා. දැන් නෑ මේ මොකද? ඉස්සර ප්‍රවෘත්ති උරුම ගමන් ඊළඟට කරන මරණ දැන්නේ නේද? ඔය අහවල් ගෙදර හිටිය නැසී ගිය මේ අහවලාගේ අහවල් කෙනා කියලා ඔන්නෝම ප්‍රවෘත්ති කියනවා. ඊළඟට ඒක කියලා ඒක ඉවරෙන්නේ නැහැ. ඊළඟට කියනවා අතුරු දහන් වුවන් ගැන කියලා ඉස්සර. ඔය හිටු ගමන් නැති වෙච්ච අය නේද? මෙන්න මේ ලිපිනේ මෙන්න මෙහෙම පදිංචි නේද? මෙන්න මේ නම දරන කෙනා පසුගිය දෙවිලි දාසේ අතුරු දහන් වී ඇත. අවසාන වර්ග දකින්නට හැඳ සිටියේ කියලා කියනවා. හැඳ සිටියේ ඇත. ඔහු නැත්නම් හරි මොකක් හරි කියනවා නේ. නිල් පාට ගවමක් කරන්නේ නේ. කොණ්ඩය කොටට කපා මෙහෙම විවිධ විදිහේ කියන ඉස්සරේ ප්‍රවෘත්ති කරුට ඒකත් කියනවා. ඔක වැඩිටි පොඩක් අහලා බලන්න. ප්‍රවෘත්ති අහලා වැඩි වැඩිටි අහලා බලන්න ඉස්සර ওই අතුරු දහන් වංගේ එකක් කියනෝනේ. ගෙන ගෙදර ඉඳලා මීට ගොන් නැති වෙලා. ඒකත් ප්‍රවෘත්ති උරනක් පස්සේ පිළිවෙලට කියාගෙන තව එකක්. අපි හරි ආසයක ඉස්සර අහන. විවිධ විදිහේ කියනවා නේද? දැන් කොණ්ඩය කොටට කපා ඇත කියනවා නේද? සමහරු කියනවා මේ ඊළඟට හැගෙල විවිධ විදිහට කියන ඉතින් ඔය හදලත් අපි කියන දේවල් හරි ඒක අපි අපාඩකට ඉතින් මේ වගේ ප්‍රවෘත්ති වලින් පස්සේ උනත් ඒ උගන්වන විදිහ සංස්ථා වරහා ඒවා යම් කාර්යභාරයක් විශාල කාර්යභාරයක් ඉටුනා ඊළඟට අපි යනවා හරි ඔතනින් ওই ටික ඇති ශ්‍රී මෙන්න මේක මම අර වෙලාවට හයිලයිට් කළාම කිව්වේ උගන්වන සංස්ථා විකාශය ගුවන්විදුලි සංස්ථා විකාශය වන කියලා කියම විශේෂම කවා විවිධ ප්‍රවෘත්ති ප්‍රවෘත්ති තුනකේ ඒ ප්‍රවෘත්ති වල ඉදිරි විවිධ අවස්ථා මෙන් ප්‍රවෘත්ති ප්‍රකාශ දැන් මේ ප්‍රවෘත්ති තුනක් මේකේ තියෙනවා ඉගෙන මේක කතා කරන්නේ ඊළඟට කතන මාධ්‍ය කියන්නේ මොකටද පුතා කතන මාධ්‍ය කතා කරන මාධ්‍ය කතා කරන ප්‍රකාශන මාධ්‍ය නේද ස්පීකින් මෙතඩ් එක ස්පීකින් මෙතඩ් කතන මාධ්‍ය එතකොට කතා කරන ක්‍රියා ප්‍රකාශ කරන විදිය නේ ප්‍රකාශ කරන දේ ප්‍රවෘත්ති ලියා ඇත්තේ ලේඛන විවහට අනුව වීම සැලකෙන. දැන් මේකේ ප්‍රකාශන මාධ්‍ය ප්‍රවෘත්ති වල තියෙන විශේෂම ලක්ෂණය තමයි ප්‍රකාශන මාධ්‍ය කතන මාධ්‍ය ලේඛන විවහාරෙන් ලියන්නේ. ඒ කියන්නේ උක්තාඛ්‍යාත ගලපපු විදියට කියන්නේ. හැබැයි මම අර කොහොමද දැන් ඔයගොල්ලෝ දැන් තියෙනනේ ওই ගිරා FM ලාලිකා ඒ වගේ තියෙන්නේ කතන මාධ්‍ය ඍජුව පාවිච්චි කරනවා. ඒ කියන්නේ උක්තාඛ්‍යාත ගැලපීමක් නෑ. ඔවුන් පැමිණියාය ඔන්නෝම වාක් ප්‍රවෘත්ති වාක්‍ය ඉදපත් කරන්නේ. හැබැයි මේ ප්‍රවෘත්ති ඔකල දක්ව අපිට පේනවා ඒවා එහෙම අවසන් කරලා හරියට උක්ති සාක්කයට ගලපලා දෙන්නේ. මේ බලන්න දවස තියෙනවා 2016 2016 12:45 ප්‍රවෘත්ති. ඔයා ඊළඟ දවසේ ලියන ප්‍රවෘත්තියේ දවස වෙලාව මේ විදිහටම තියෙන්නට ඕන. ඒ වගේම මේක තියෙනවා සංස්කරණය කලේ කවුද කියලා හිමන්ත හෙඩ් එකේ කියලා ඔයාගේ ප්‍රවෘත්ති වලත් ඔයා මේක තියෙන්න ඕන. ප්‍රකාශනය කවුද? සුජීව හරිස්චන්ද්‍ර. ඔයා ලියන ප්‍රවෘත්තියෙත් ඔන්න ඔය ලක්ෂණ තුන තියෙන්නට ඕන. දැන් ඔයා තෝරගෙන ලියන එකේ. දැන් ප්‍රවෘත්ති තුනක් තෝරගෙන තියෙනවා. මේ ප්‍රවෘත්ති තුන ආකාර තුනේ ප්‍රවෘත්ති තුනක්. දැන් මේ ප්‍රවෘත්තිය ගත්තොත් මේක දේශීය පුවතක්ද පුතා විදේශීය පුවතක්ද? සමහරවෝ කියපා ෆිසිකල් ක්ලාස් වල සමහරවිට ගැටලුවක් තිබ්බා. දේශීය පුවතක්. මේක දේශීය පුවතක්. ජපන් මිත්‍රත්වයේ සංකේත රිපෝන් මාරු නෞකාව දිවින ටොපික් එකක් කියන්නේ. දිවින ටොපික් එකක් කියන්නේ. එතකොට ජපන් මිත්‍රත්වයේ සංකේත නිපොන් මාරු තරුණ නෞකාවෙන් දෙවියන්ට පැමිණ සිටින තරුණ පිරිස අද කැස්බෑ ප්‍රදේශයේ පැමිණ සිටියලු.
බලන්න සිටිති කියලා අවසන් කරලා තියෙනවා. ඇයි මේක සිටිති කියලා අවසන් කළේ? ඇයි මේක පිරිස සිටිති කියලා අවසන් කරේ? උක්තාඛ්‍යත ගලපලා ලියන්න තරුණ ඕනේ. මේ තරුණ පිරිස නිසා උක්තාඛ්‍යත ගලපන නිසා සිටිති කිව්වා. ඔයාගේ ප්‍රවෘත්තියත් මෙහෙම වෙන්න ඕන. හැබැයි ඔයා දැන් ওই වෙනත් ප්‍රවෘත්ති අලුත් අලුත් FM නාලිකාවල ප්‍රවෘත්ති මෙහෙම කියන්නේ නැහැ. ඔවුන් කියන්නේ තරුණ පිරිස ආවේ කියලා. පොඩ අහලා බලන්න. ඔවුන් තරුණ ඒ තරුණ පිරිස අද කැස්බෑ ප්‍රදේශයට ආවේ. මේ ප්‍රවෘත්ති වල තියෙන විශේෂත්වය උක්තාක්කයට හරියට ගලපු ලේඛනීය වහරේ පාවිච්චි කරලා. දැන් ඒ තරුණ පිරිස අර නිපන් මාරු නවකාවෙන් අපු මාරු නවකාවෙන් අපු තරුණ පිරිස නිවාස 125ක විතර දවස ග්‍රාමන දී දිනෙමින් දේශීය ආහාර භුක්ති විඳින්මින් දේශීය සංස්කෘතික දැකීම් ලබාගෙන තියෙනවා කියලත් මේකේ සඳහන් වෙනවා ප්‍රවෘත්ති ඇතුලේ. ඒ වගේම ඔවුන් හවස්වරුවේ මඩපාත ශෛලාරාම විහාරස්ථානයේ මාකන්දර සංකල්ප විහාරස්ථානයේ බෝකුන්දර පරම නිකේතනාරාම විහාරස්ථානයේ ස්ථානවල ශ්‍රමදාන හා සංස්කෘතිය. මොකද ශ්‍රමදානයක් කියලා කියන්නේ? මොකද ශ්‍රමදානයක් කියලා කියන්නේ? සෝරි. මොකද පුතා ශ්‍රමදානයක් කියලා කියන්නේ? ශ්‍රමදානයක් කියලා කියන්නේ කිසිදු අරමුණ පෞද්ගලික අරමුණකින් තොරව, ඒ කියන්නේ අපි කියන යම් කිසි වේතනයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව පොදුමහ සමාජයේ යහපත වෙනුවෙන් නිස්සරණේ, ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිදු මහජනයාගේ යහපත වෙනුවෙන් සිදු කරන ලබන ක්‍රියාවට තමයි ශ්‍රමදානය කියලා කියන්නේ. ශ්‍රමදාන කරන්නේ එහෙමයි. තමන්ගේ පෞද්ගලික දේවල් වෙනුවෙන් නෙමෙයි ඒක කරන්නේ. ඒක වැදගත් කාරණා මතක තියාගන්න. ශ්‍රමදානයක් කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඔවුන් හවස මෙන්න මේ ස්ථානවල ශ්‍රමදාන කටයුතු කරත් එක් වීමට නියමිතයි කියලා ප්‍රවෘත්ති 12:45 ප්‍රවෘත්තිනේ හවසනේ වෙන්නේ. පේනවද? නියමිතයි කරලා කියලා නැහැ. දැන් ඔක මෙනෙහික කියනවා 12 12 මාර දින ප්‍රවෘත්ති ක්‍රීම කියනවා 12 කාල 12 ප්‍රවෘත්ති කියනවා හවස මෙහෙම කළා කියලා කියන දින ඒ තරම් ඒ අය කිසිම සැලකිල්ලක් නැහැ. කරන්න කලින් කරලා ඉවරයි වගේ තමයි කතා කරන්නේ. හරිද? එතන පස්සේ ඉරිදා කොළඹ වරායට ළඟව නෞකාවෙන් රටවල් 12ක් නියෝජනය කරමින් තරුණ තරුණ 243 දෙනෙක් මෙරට ඇවිල්ලා තියෙනවා. නියෝජනය කරමින් කියලා කියන්නේ මොකද්ද පුතා? නියෝජනය නියෝජනය කරනවා කියලා කියන්නේ මොකද්ද? යම් කෙනෙක් හරි යම් දෙයක් හරි වෙනුවේ ඉදිරිපත් වෙනවා කියන එක. රිප්‍රසන්ටේෂන් කියලා කියන පුළුවන්. රිප්‍රසන්ටේෂන්. හරිද? ශ්‍රී ලංකා නියෝජනය කරන සංඛ්‍යාව එකෙන් 12ක් ශ්‍රී ලංකා නියෝජනය කරන හෙට දෙවෙනි පෙරත යාමට නියමිතයි. දෙවෙනි ප්‍රවෘත්ති අපි ගියෝ. ඒකෙත් ඔගොල්ලෝ ලියනවා මේ තියෙන ඔබද? මේ ප්‍රවෘත්තියක් අපි ප්‍රවෘත්ති කීයක් ලියන්න ඕනද අපි? දැන් මං ප්‍රවෘත්ති පුතා ඔයාට ලියන්න වෙන විදිය මං කියවනේ එක ප්‍රවෘත්ති එක ප්‍රවෘත්ති ප්‍රකාශය ගන්න. ඒකේ මම මෙන්න මේ හයිලයිට් කරපු තුනම ලියන්න ඕන. මීට අමතරව ඔයාට මේ පොතේ නැති මේක සඳහන් නොවන ඒ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සියලු විස්තරස්තල ටික ලියන්න ඕන එක යට. ප්‍රධාන ප්‍රවෘත්ති ශිෂ්‍ය පාඩ කියලා කියලා නිවේදනය කියන ඒ ප්‍රවෘත්ති ප්‍රකාශනයේ කියන මේ ඔක්කොම ලියන්න ඕන එක යට. ලියලා ඒ ශිෂ්‍ය පාඩ අතරින් දේශීය එක පුවතක විදේශීය එක පුවතක ක්‍රීඩා පුවතක කාලගුණ නාමයක තියෙන කාලගුණ නාමයක එක සම්පූර්ණ ප්‍රවෘත්ති හතරක් මට අවශ්‍ය කරනවා. ඒක තමයි මම මේ කිව්වේ. මුළු ප්‍රවෘත්ති ප්‍රකාශයම ලියන්න ඕනේ නෑ බෝ. පොඩි වැඩක් මේ. එච්චර ලොකුට ඉතින් දෙන්නේ නෑ. ඊළඟ අපේ දැනුමට වැදගත් වෙන ප්‍රවෘත්තියක් කතා කරනවා. මේ දැනුම වැදගත් ප්‍රවෘත්තියක් කතා කරනවා. ලෝකයේ බීමැස්සන්නා පරාග පෝෂණය දුන් සතුන් වඳු වී යෑමේ අවදානම. මොනවටද පුතා පරාග කියන්නේ? කාටද උත්තරයක් තියෙන්නේ? පරාග කියන්නේ මොනවටද? පරාග කියන්නේ මොනවටද? ඒ ලසිනි පරාග කියන්නේ මොනවටද? රන්සන පරාග කියන්නේ මොනවටද පුතා? හරිම සරලයිනේ පුතේ. පරාග කියන්නේ මල් රේණු වලට. මල් රේණු වලට තමයි පරාග කියලා කියන්නේ. දර මේවා තියෙන්නේ කොහේද? මලක මැද තියෙන්නේ. මලක මැද තියෙන්නේ ඒ මලේ මැද තියෙන කෙඳි වගේ නැත්නම් පුඩි පුඩි ගැටිති වගේ කොටසක් තියෙනවා. අන්න ඒ කෙඳි හරි ගැටිති වගේ තියෙන මල මැද තියෙන කොටසේ කහපාටට වගේ හුරු කුඩක් තියෙනවා. ගොඩක් වෙලාවට කහපාට හුරු මේ කුඩ. අන්න ඒවට තමයි මේ කියන්නේ පරාග කියලා. ඒ කියන්නේ මල් රොන්. මේ රොන් වල ස්වභාවය මොකද්ද? කාටද කියන්න පුළුවන් මේ මල් රේණු රොන් වල ස්වභාවය මොකද්ද කියලා කාටද කියන්න පුළුවන්? ඇලෙනවා.
හරියට හරි ඇලෙනවා. මල්පැණි බොන්න යන මීමැස්ස ඇතුළු සියලු මීමැස්සන් බඹරු වෙන්න පුළුවන්. කුරුළු වර්ගින් පැණි බොන පැණි ආහාරට ගන්න මේ අය ගියහම අර පැණි ගන්න අතරේ ඒක ඇතුළේනේ රේණු ඇතුළේනේ තියෙන පැණි. මේ පැණි යුෂ ගන්නකොට ඔවුන්ගේ සමහර වෙලාවට හොටේ වෙන්න පුළුවන්, සමහර අයගේ තුඩේ වෙන්න පුළුවන්, තව සමහර අයගේ පියහටුවල වෙන්න පුළුවන්, තව සමහර අය කකුල්වල මීමැස්සකගේ කකුල්වල වෙන්න පුළුවන්. මොකක් වෙනවද? අන්නර පරාගය ඇලිනවා. මෙන්න මේ පරාගය ඇලුනහම මොකක් වෙනවද? ඔවුන් මලින් මලට යනකොට ඒ මලින් මලට අරගෙන යන මෙන්න මේ පරාගය ඊළඟ මලේ ගෑවුනහම නේද? ඒ පරාගය ඊළඟ මලේ ගෑවුනහම අන්න ඒකෙ මොකද වෙන්නේ? පරාගණය වෙනවා. පරාගණය වෙනවා. ඒ පරාගණය වීම මගින් තමයි අදාළ ශාකේ පල හටගන්නේ. පරාගණය වෙන්න පුළුවන් සත්තුන්ගෙන් වෙන්න පුළුවන් පරාගණය, සුලගෙන් වෙන්න පුළුවන් පරාගණය. ගොඩක් වෙලාට සත්තු තමයි පරාගණ කාර්යයේ ප්‍රමුඛය බවට පත් වෙන්නේ. සුලගෙනුත් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් කෘතිමව කරන්න පුළුවන්. ගොඩක් වෙලාට ওই රටවල් වල පරාගණය කෘතිමව කරනවා. උදාහරණයක් ගත්තොත් එහෙම අර බඩ් දූර්යම් කියලා තියෙන බඩ් දූර්යම්. දූර්යම් කණ අය පොඩ්ඩක් ඉන්නද බලමු මේකේ. දූර්යම් කණ්ණාසය ඉන්නවා. කොබල දූර්යම් කණ අය ඉඳුවර දූර්යම් කන්න ආසයි. ලස්සිනි කනවා. අනිත්‍යයට ගඳයිද? ඖෂධි දූර්යම් කන්න කැමති නැද්ද? නේතු? සමහරුන්ට දූර්යම් ගඳයි. ඒ තරම් සුවඳයිනේ. නිම්ෂි කියනවා බෑලු කන්න. හරි? එතකොට දූර්යම් සමහරට ගඳයි. දූර්යම් කියන්නේ ඉතාම රසවත් වගේම ඉතාම ගුණවත් ආහාරයක්. විශේෂයෙන් මුස්ලිම් අපේ සහෝදර ජනතාව වැඩිපුරම ආහාර ගන්න දූර්යම් කාට දූර්යම් අරගෙන යනවා. දූර්යම් වල මිල එහෙම වැඩි කරන එක පිරිසක් තමයි මුස්ලිම් අපේ සහෝදර. අද දැන් අපේ දැන් අපේ මම දැන් ගාලේ ටවුන් එක කිට්ටු නැවතිලා ඉන්නේ තාවකාලිකව දරු ඉස්කෝලයක් නිසා. මුත් අපේ ගම උඩුගම. දැන් ගාල් උඩුගම කියලා කියන්නේ කන්නලිය ප්‍රදේශයත් එක්ක සම්බන්ධන කන්නලිය දන්නවනේ නේද? ලහලා තිනේ රක්ෂිත ඇතේ කන්නලිය. හරිද? ওই මේ ඔයගොල්ලෝ නෙළුවේ එහෙම යනකොට ලංකගම එහෙම යනකොට යන්නේ අපේ ගමහරහා තමයි යන්නේ. අපේ මගේ ගෙවල් ඉස්සරහින් තමයි ප්‍රධාන පාර තියෙන්නේ. හරිද? ගාල් එහෙම මම පොඩ්ඩක් මතක් කරන්න. මේ එතකොට දැන් අපේ ගම මේ දූර්යන් හැමහම නෑ පුතා. දූර්යන් තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ගාල්ල මාතර ඊළඟ නూరు පැත්තේ. අනික් පැදවල දූර්යන් නෑ. රත්නපුරා පැත්තට යන රේ මේ පොඩක් තියෙනවා. නැත්තම් ප්‍රධානම දූර්යන් හැදෙන ප්‍රදේශ කිහිපයක් තමයි අපේ ප්‍රදේශය නూరు ප්‍රදේශය වගේ ප්‍රදේශ. හේතුව මොකද දන්නවද? ප්‍රධානම හේතුවක් තමයි දූර්යන් වලට දූර්යන් පරාගණය වෙන්න අවශ්‍ය කරන ප්‍රධානතම සත්වයෙක් ඉන්නේ. කවුද? දූර්යන් වලක් පරාගණය කරන. ඕරසන? මම ගාල්ලේ නිම්ෂි. නිම්ෂි දූර්යන් කන්නත් ගාල්ලේ වෙලා. දූර්යන් පරාගණය කරන්න පුතා. දූර්යන් වල හැදෙන්නේ රැටනේ. දූර්යම්මල ප්‍රධාන වශයෙන් පරාගණය කරන ප්‍රධාන සතෙක් තමයි වවුලා. වවුලුන් අඩුයි නම් දූර්යම් හැදෙන ප්‍රමාණය අඩුයි. මම මේ දූර්යම් ගත්තේ පරාගණ පෝෂණයේ ඉඳි එක සතෙක් තමයි වවුලා කියලා කියන්නේ. විශේෂයෙන්ම දූර්යම්ගේ පරාගණ කාර්යය කරන කෙනෙක් දූර්ය. එතකොට ඊළඟ අනික් කාරණාව තමයි දූර්යම් බඩ් දූර්යම් වල ගොඩක් වෙලාවට කරන්නේ ඔයි පිරිමි මලක් අරගෙන ඉවරලා විදිනෝනේ උමාංගී ජානංගී මල් වර්ග දෙකක් තියෙන උඹ දාන්නෝනේ ඉන්දියා එකේ තියෙනනේ. ඒ පිරිමි මලක් අරගෙන ඉවරලා මොකක් කරනවද? පිරිමි මල් හොයාගෙන පිරිමි මල් අරගෙන ගිහිල්ලා ඉවරලා ගැහැණු මල් වල අතුලනවා. ඒ කියන්නේ කෘතිමව පුළුවන් පරාගණය කරන්න. කොච්චර කරන්නද නේද? බඩ් ගහගෙන කරන්න පුළුවන්. දැන් අපේ පැත්තේ ඉල ගත්තොත් එහෙම දූර්යම් ගහගෙන හොර ගහවගේ ලොකු ගස් තියෙන්නේ. දැන් නම් එච්චර ලොකු නෑනේ. ඉස්සර ගස් පරණ ගස් තාම තියෙන ඇටි වෙන්නේ ජූලියන් දින්. ඒ ගහ ඉතා විශාලයි. නිකන් ගත්තෙම වීලි කලාපෙදෙන මේ කුමුක් ගහක් තරම් ලොකු විශාල නුලියංගස් තියෙන. එතකොට දැන් පරාග පෝෂණයේ සත්ත්ව වර්ගය. දැන් මේ පරාග කියන කාර්ය ගත්තොත් පරාග පෝෂණයේ දෙන සතුන් මේ ආකාරයට වදවියාම අවදානම්. විසින්ම ලෝකේ මීමැස්ස වගේම පරාග පෝෂණය සතුන් වදවියාම. දැන් පරාග පෝෂණයේ පැණිගුරුල්ල ඉන්නවා. ඊළඟට අපි ගත්තොත් සතුන් විදිහට ගත්තොත් එහෙම ඔයි මංකෝ දැන් වවුල වගේ සත්තු ගොඩක් සත්තු මේකේ කියාවල ඉන්නවා. සුලගෙනුත් පරාගණය වෙනවා. බොහොම අවමයි. හැබැයි ඉතින් මේකේ මේ ලෝකයේ මෙන්න මේ මීමැස්සන් හා පරාග පෝෂණ සතුන් වද වියාමේ අවධානමක් තියෙනවා කියලා මේකේ කියනවා. පරාග පෝෂණය කියලා කියන්නේ පෝෂණය කියලා කියන්නේ මම අර දැන් කිව්වා අපේ
පූමංගිය මල් තියෙනවා, රජාණංගිය කියලා අපි එකට දානවා. ඒ මල් වල පරාග පුෂිනවා. පොලන් එක අරගෙන ගිහලා පරාග කියලා පොලන් අරගෙන ගිහලා පොලිනේෂන් කරනවා. පොලන් එක අරන් ගිහලා පොලිනේෂන් කරනවා. ඔන්නෝකට තමයි පරාග පෝෂණය කියලා කියන්නේ. ඒතර මේකේ අන්තර්ගතයේ පොඩි පොඩි අවධානය යොමු කරතු කාරණා කීපයක් අපිට තියෙනවා. ඒතර ලෝක විමසන පරාග පෝෂණයේ සතුන් සදා වඳ වී යෑමයි. මොකද පුතා වඳ වෙනවා කියලා කියන්නේ? වඳ වෙනවා කියන්නේ මොකද්ද? නැති වෙනවා. නැති වෙනවා කියන එක වඳ වීමේ නැති වීමෙන් තියෙන ලක්ෂණය මොකද්ද? වඳ වුණාම තියෙන නැති වෙනගේ ලක්ෂණය මොකද්ද? ආයෙත් හැදෙන්නේ නැහැ. වඳ වීමේ තියෙන විශේෂ ලක්ෂණයක්. වඳයි කියලා කියන්නෙම ඵලයක් හැදෙන්නේ නැහැ කියන එක. ඒතර මේ ලෝකේ ඉන්න මීමැස්සන් පරාග පෝෂණය දෙන සතුන් වඳ වීමේ තර්ජනයක පවතින එක්සත් ජාතික සංවිධානය. මොකද්ද පුතා එක්සත් ජාතික සංවිධානය කියලා කියන්නේ? ඔගොල්ලෝ දන්න මොකක්ද එක්සත් ජාතික සංවිධානය කියලා කියන්නේ? එක්සත් ජාතික සංවිධානය පිහිටුවාගන්නේ ලෝක සාමය වෙනුවෙන්. ලෝක සාමය වෙනුවෙන් පිහිටුවාගන්න සංවිධානයක්. විශේෂයෙන් පළමු ලෝක යුද්ධයෙන් පස්සේ ජාතික සංවිධානය බිහි කර ගන්නවා 1918 දී. ඊළඟට දෙවන ලෝක යුද්ධයක් ඇති වෙන්න තියෙන අවකාශ අඩු කර ගන්න. නමුත් 1939 ඉඳලා 44 දක්වා නැවත දෙවන ලෝක යුද්ධය ඇති වෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ රටවල් ලෝකේ ප්‍රධාන රටවල් එකතු වෙලා සංවිධානයක් පිහිටුවා ගන්නවා. අර ජාතික සංවිධානය බල ගන්න මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා එක්සත්. මේකේ ප්‍රධාන වශයෙන් ඇමරිකාව, ප්‍රංශය, රුසියාව ඒ වගේම එංගලන්තය වගේ ප්‍රධාන රටවල් රාශියක් උගේ ප්‍රධාන මූලිකත්වය අරගෙන ඉවරලා විශේෂයෙන් ප්‍රැන්ක් රුසෙල් ඔය වගේ ජනාධිපති මේක මූලිකත්වය අරගෙන මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගන්න පිහිටුවාගෙන ඉවරලා ඒකෙන් දැන් ඒකේ අනු කොටස් ගොඩක් දැන් පිහිටලා තියෙනවා. එක්සත් ජාතික සංවිධාන අනු කොටස් ගොඩක් තියෙනවා දැන්. ආහාර වැඩසටහන කියලා වෙනම එකක් තියෙනවා. ඊළඟට සෞඛ්‍ය වැඩසටහන කියලා සෞඛ්‍ය සංවිධානය කියලා වෙනම එකක් එකේ තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම ළමා වැඩසටහන කියලා වෙනම තියෙනවා, යුනිසෙෆ් වගේ ඒවා. මේකේ අනුශාකා ගොඩක් දැන් බිහි වෙලා තියෙනවා. ලෝකේ පුරාම සත්කාරයන් කරපු රංගාරය බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ එක්සත් ජාතීන්ගේ සංවිධාන අපේ රටේ ඒ රටේ සමාජික රටක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක සාමය වෙනුවෙන් පිහිටුවාගත්තු සංවිධානයක්. අනේ සංවිධාන අලුත්ම වார்த்தාවක් කියනවා මෙන්න මේ වදෝයාවේ තර්ජනයකට මේ මෙස්ස පරාග ප්‍රසිද්ධ ධාතු ලක් වෙලා තියෙනවා කියලා. ඒ නිසා මොකක්ද වෙන්න පුළුවන්? ආහාර නිෂ්පාදනය කරගෙන නොහැකි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. භෝගෝගාවිදී හා සභාග පරිසරයේ ආහාර නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව නැතිවීමේ අවදානමක් එකකින් තියෙනවා කියලා කියනවා. දැන් මම එක පැහැදිලි කරලා තව විස්තර කරන්න යන්නේ නැහැ. ඒ වගේම මේ වඳවියාමේ ලක්ෂණ දෙනවා සමනලු වගේ මීමැස් වගේ වඳලා යනවා. යුරෝපයේ මල් පැණිකොඩ කුඩා කුරුළු විශේෂ කුරුමිණි විශේෂ වවුල් වර්ග කීපයක් මේ විශාල වඳවියාමේ ලක්ෂණ තල වෙනවා. මීමැස්සු ඉන්නවා, සමනලු ඉන්නවා වඳ වෙන්න. මල් පැණිකොඩ කුඩා කුරුළු වර්ග කුරුමිණියෝ වවුල් වගේ මෙන්න මේ සතුන් යුරෝපයේ වඳවලා යන ස්වභාවයක් දක්න ලැබෙනවා කියලා මේක කියනවා. එතකොට මෙන්න මේකට හේතුව මේ හේතුවත් එහෙම කියනවා. මොකද හේතුව? හේතු දෙකක් කියන එකක් තමයි මේ ඕගොල්ලෝ මතක තියාගන්න ඕන. ප්‍රශ්නෙකුත් තියෙන මට මතක විදියට එකක් තමයි කුබිනාශක භාවිතා වැඩි භාවිතා කුබිනාශක භාවිතය වැඩි වීම. ඊළඟ තමයි මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින උණුසුම් වීම. මොකද්ද මීතලයේ දිනෙන් දින උණුසුම් වීම. දැන් මම මේ කාරණා දෙකෙන් එකක් මම ඔයගොල්ලන්ට ගන්න කැමති. කුබිනාශක කෘමිනාශක කියන කෘමිනාශක මොකටද ගහන්නේ? ඇයි කෘමිනාශක යොදන්නේ? කෘමිනාශක දාන්නේ කෘමින් විනාශ කරන්න. කෘමිනාශක තියෙනවා, වල්නාශක තියෙනවා. ඒ කෘමින් මරන්න නිදාන. ඒතර ඕකට එන ඕනම කෘමි වර්ගයක්. දැන් මී මැස්ස වෙන්න පුළුවන්, ඊළඟට බත් කූර වගේ ඒ වගේ විවිධ කෘමින් වර්ග ඉන්නවනේ. ඒ ඔක්කොම හරිනවා. මිනිසුන්ට තේරෙන්නේ නැති කමක් නෙමෙයි මේ. නමුත් කරන්න දෙයක් නැහැ. සමහරවිට ඒකේ කෘමි හැදුනන් පස්සේ සම්පූර්ණ වගා විනාශක කෘමිනාශක වැඩි වීම. අහිතකර වීම භාවිතා කිරීම. ඊළඟට තමයි මිනිස් ක්‍රියාකාරකම් නිසා මිහිතලයේ දිනෙන් දින වෙනවා. මොනවද මිනිස් ක්‍රියාකාරකම්? මොනවද මිනිස් ක්‍රියාකාරකම්? මිහිතල උණුසුම් වෙන බලපාන මිනිස් ක්‍රියාකාරකම් මොනවද? ගස් කැපීම්. ප්‍රධාන වශයෙන්ම ගස් කපන එක. එකක් ගස් කපන එක. තව? කර්මාන්ත ශාලා වලින් පිට කරන අහිතකර දුම් වායු වර්ග. අහිතකර වායු වර්ග. මේවා නිසා මොකද වෙන්නේ?
අපි ඕසෝන් ස්තරයට බලපානවා මේ. ඕගොල්ලෝ දන්නවද මේ වායු ගෝලයේ තියෙන අපිට ආවරණික පටලයක් වගේ ස්තරයක්. ඒකට අපි කියන ඕසෝන් ස්තරය. මොකක්ද ඕසෝන් ස්තරයේ තියෙන ප්‍රයෝජනීය මොකක් කවුරු කියන ප්‍රයෝජනීය මොකක්ද ඕසෝන් ස්තරයේ ප්‍රයෝජනීය? පාර ජම්බුල කිරණ වලින් ආරක්ෂා හරි කරන්න. හරි. පාර ජම්බුල කිරණ වැනි අහිතකර කිරණ වර්ග පෘථිවිය කරා ළඟා වීම පාලනය කරන්නේ ඕසෝන් ස්තරයේ. ඒතර පාර ජම්බුල වගේ කිරණ අහිතකරයි මේ ශරීරයට සත්තුන්ට මේ පරිසර අහිතකර කිරණයකින් එනවා. ඒක වළක්වන්න තමයි ඕසෝන් ස්තරයෙන් වළක්වීම තමයි ඕසෝන් ස්තරය වෙන්නේ. දැන් මේක මොකක්ද වෙන්නේ? මේක ඉන්නේ සිදුරු වෙනවා. දැන් ඔන්න පේනවා මාසයක් ඇහැල එක දවසක් පෑවුවොත් හොඳට අවුව පෑවුවොත් ඉන්න බෑනේ. මේක සම්පූර්ණයෙන් වෙනස් වෙලා. මම දැක්ක පොඩි දවසේ මේ YouTube එකේ පොඩි වීඩියෝ එකක් අර උත්තර ද්‍රවයේ ද්‍රව ප්‍රදේශ තියෙනවනේ. වෙනද අයිස් කඳු වලින් වැහිලා තිබුණේ. දැන් මොකක් වෙලා? දැන් අයිස් කඳු කඩන් වැටිලා ඒක කොළ පැහැටි හරිත පැහැයට හැරලා. හරිත පැහැයට හැරුණ කියන්නේ මොකද්ද? ගොඩබිම ඉස්මතු වෙනවා. ගොඩබිම මතු වෙලා ඒකේ තියෙන ග්ලැසියර් දියවිලා බැහැලා ගොඩබිම මතු වෙලා ඒවායේ දැන් ශාක වැඩි වෙන පටන්. බලන්න කොයිතරම් ප්‍රශ්නද කියලා. ඒ නිසා මෙන්න මේ ඕසෝන් ස්තරය මෙතෙක් මේ මීතල උණුසුම් වීමත් එක්ක මොකද වෙන්නේ? අන්න අර ග්ලැසියර් දියවිලා යම් දවසක මොකක් වෙන්න පුළුවන්ද? බොහෝ පහත් දූපත් බොහෝ පහත් රාජ්‍යයන් මුහුදු ජලයෙන් යටවීමේ අවදානමකට මුහුණ දෙමින් ඉන්නවා. ඔන්න ඒකත් තවත් හේතුවක්. මම මේ කියන කතා කරන එක හේතුවක් වෙ මිනිස් ක්‍රියා කරන නිසා මේ තල දින දින උණුසුම් වුණාම උකත් බලපාන මේ සත් පරාගණ කාරක සත්තු මේ යන්නට. මොකද උන්ට දරා ගන්න බැරි උණුසුමක් ලැබුණාම ඔවුන් මේ යනවා. උදාහරණයක් විදිහට මම තව එක කාරණා මතක් කරන්නම්. සත්තු ඉන්නවා පුතා, සමහර සත්තු ඉන්නවා වැසි කාලෙට ඔවුන් එළියේ ඉන්නවා. ඊළඟට පායන කාලෙට විශේෂ කළු කොටයි වගේ සත්තු වර්ග පායන කාලෙට එක පෙළට ගෙවල් ඇතුළට ඇදෙනවා. එක පෙළට රස්නේ අඩු දැන් වලට ඇදෙනවා. හේතුව තමයි උණුසුම් වෙනකොට මේ පරිසර උණුසුම් වෙනකොට උන්ට ඒකේ ඉන්න බැරි කම. හරිද? හරි, අවසන් කරමු අපි. ඊළඟ අපි අවසන් මේකේ තව ওই කාරණා දෙක මතක තියාගන්න. ඊළඟ අවසාන ප්‍රවෘත්ති තරතිකමයි තියෙන්නේ. මේ ප්‍රවෘත්ති හොඳින් කියවන්න. මේකේ තියෙන මේ ක්‍රීඩා පුවතක් ඒක ගත්තොත් එහෙම මේ දකුණු ආසන ක්‍රීඩා වලට රම් පදක්කම දෙන දිනුෂ් දිනු හිමාශේෂන්ට බන්ගමෙන් හපාසල උපහාර දක්වන්න තමයි මේක තියෙන්නේ. ඒතර මේකේ විස්තරය දෙනවා මම මේක අයින් නැත විස්තර කරන්න යන්නේ නැහැ. ඒක බලන්න මේකේ අවසාන වශයෙන් මේ කියන්නේ මොකද්ද? ගමෙන් සහ පාසලෙන් ඔහුට හරසර පිළිගැනීම උත්සවයක් තියලා හරසර පිදීමේ කාර්යයක් මේක කියවෙන්නේ. හරිද? මේ අවබෝධ ටිකට ගියොත් පළවෙනි ප්‍රවෘත්තිය කියවෙන්නේ කොහොම පිළිබඳව කියලා අහනවා. පළවෙනි ප්‍රවෘත්තිය කියවෙන්නේ කොහොමද ගැනද? නිපෝන් මාරු නෞකාවෙන් දිවයිනට පැමිණි පිරිසක් ගැන තමයි කියවෙන්නේ කියලා ලියන්න. එම ප්‍රවෘත්ති මොන වර්ගයට අයත් ප්‍රවෘත්තියක් වේද? මොන වර්ගයේ ප්‍රවෘත්තියද පුතා ඒක? දේශීය ප්‍රවෘත්තියක්. දේශීය ප්‍රවෘත්තියක්. දෙවෙනි ප්‍රවෘත්තියෙන් කියන පාර්ශ්වික ගැටලුව කොහොමද? මොකක්ද දෙවෙනි ප්‍රවෘත්තියෙන් කියන පාර්ශ්වික ගැටලුව? පරාග පෝෂක සතුන් වඳ වියාම මීමැස්සන් ඇතුළු පරාග පෝෂක සතුන් වඳ වියාම. ඊළඟට එම ගැටලුවට මූලික හේතු හේතු මොනවද? දෙකක් තියෙනවා. දෙක ලියන්න ඕන. විනාශක භාවිතා කිරීම වැඩිවීමත් මිනිස් ක්‍රියාකාරක සහ මිහිතලයේ උණුසුම් වීමත්. ක්‍රීඩා පුත්‍ර දෙමාව සිද්ධිය මොකක්ද කියලා ඔයගොල්ලෝ ලියන්න ඕන. අර කුපුටල ලියන්න මේ තියෙන්නේ මේක අවසාන ප්‍රශ්න උත්තරේ. මේකෙන් ගලපලා ලියන්න තියෙන්නේ උපන් ගමින් පහර, ඒ කියන්නේ දකුණු ආසය කියන උගුල අදහසක් විතර ලියවෙන්නට ඕන. ඒක හරිද? හරි, එහෙනම් ඔන්න ඔතනින් ඔය කොටස අපි අවසන් කරනවා. මේක මම ඔයගොල්ලන්ට දුන්නා. අපි ඊළඟ දවසේ විරාම ලක්ෂණ ගැන මේකේ මාතෘකාව තියෙන එක අපි කතා කරන්න ඕන. එතකොට දැන් ඔන්න දුන්නු වැඩක් ඕගොල්ලන්ට ඒක ඉදිරිදි කරගෙන ඉන්න. ඊට අමතරව මම තව වැඩක් දුන්නා. මොකද මම තව දුන්නු වැඩක් දුන්නා කලින් පටන් ගන්නකොට. මොකද ඊළඟට දුන්නේ පුතා? 18 වෙනි පාඩමේ තව අභ්‍යාස දෙකක් තියෙනවා. ඒකෙන් පළමු එක අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒක ඒ වැඩ දෙක අනිවාර්යෙන් කෙරෙන්න ඕන. ඊළඟට පුතා අපි ඊළඟ දවසේ අපි කතා කරන්නේ 20 වෙනි පාඩම චරිත කතාවක් උගලට කතා කරන්න තියෙන එක. ඊළඟට දැන් වැඩ දෙකක් දීලානේ තියෙන්නේ. ඔයාට ඊළඟට තියෙනවා 21 වෙනි පාඩමේ 6 7 කවි දෙක සූදානම් කරගන්න. 21 ඒ 6 7 කවි දෙක සූදානම් කරගන්න ඕනේ ඊළඟ දවසේ. බලමු 6 7 කවි දෙක. 6 වෙනි කවිය තමයි අසල් ගියේක සොරකම් ගියේ දවසේක. කුහුල් සිතින් ඉන්නේ තම ගිය රැක සියල් සතුන් මරු ගෙනියනු දෙක දෙක කුසල්න කර ඉන්නේ ඇයි නොසක කියන කවිය. ඒ වගේම පරසතුරන් ඉති ඉති යන බසට හැර අඹු දරුවන් යන
තුපවලට ගුරජර මරු එනු දැක දැක විතට පරමාදව ඉන්නේ ඇයි පිනට මේ කවිද කියලක දවස ඔයා සූදානම් කරගෙන සුපුරුදු පරිදි 5:45ට පන්තිර සම්බන්ධ වෙන්න 6න් පස්සේ ණය මම සලකන්නේ වැඩ කරන්න සූදානම් නැති පිරිසක් ලෙස වෙන විශේෂ ගැටලුවක් තිරම් කරන්න දෙයක් නැහැ වැඩ 3යි පෙළපොතේ 18 වෙනි පාඩමේ අභ්‍යාසයක් දුන්නා ඊළඟට 19 වෙනි පාඩමේ අවබෝධය ලියන්න කිව්වා තව එකක් දුන්නා එන සතිය තුළත ප්‍රවෘත්තියක මං කිව්ව විදිහට ලියන්න කිව්වා ප්‍රශ්නයක් දීලා ඉතින් ප්‍රවෘත්ති ලියන්න ඕන හතර තමයි කවි දෙක පාඩම් වල වැඩ හතරයි වැඩ හතරයි හතරම සූදානම් කරන් ඊළඟ දවසේ පන්තිට සම්බන්ධ හරි එහෙනම් අපි අවසන් කරමු හැමෝටම එහෙනම් සුභ රාත්‍රියක් වේවා අයිබුවන් 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 අයිබුවන්